සුබ උදෑසනක් වේවා සියලුම ගුරු මහත්ම මහත්මීන්ට අපි මේ බස්නාහිර පළාතට පවත්වන ට්‍රේනින් සෙෂන් එකේ දෙවැනි ට්‍රේනින් සෙෂන් එක තමයි අද පැවැත්වෙන්නේ අද උදේ ට්‍රේනින් සෙෂන් එක පවත්වන්නේ මිස්ටර් අපේක්ෂ අපේක්ෂ අපි වැහෙනව නේද ඕදිල් නිය හෙනවා හරි අපිට පටන් ගන්න පුළුවන් ඊයේ දවසේ අපි පළවෙනි සෙෂන් එක ඉවර කළා අද දවසේ අපිට සිස්ටම් එකේ සෙෂන් එක පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. මම සියලුම ගුරු මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලනවා මියුට් කරලා තියාගමු අපි. අනිත් ගුරු මහත්ම මහත්මීන්ටත් බාධාවක් නොවෙන්න ට්‍රේනින් සෙෂන් එක ඉදිරියට කරගෙන යමු. අපේක්ෂ පටන් ගන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි දිල්නි. මම හිතනවා හැම ගුරුවෙක්ට මාව ඇහෙනවා කියලා. දිල්නි ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. පැහැදිලිව ඇහෙනවා. හරි 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 ඕකේ. මං හිතනවා ඊයේ දිනේදී යම් කිසි අවබෝධයක් ලබා ගන්න නැති අපි මොකද්ද මේ කරන ප්‍රොජෙක්ට් එක ගැන කියන එක මම සිස්ටම් එක ගැන සම්බන්ධයෙන් තොරතුරු දැනුවත් කිරීම තමයි අද උදේවරුවේ මේ තියෙන සෙෂන් එකෙන් සම්පූර්ණයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ යටතේ මම පොඩි හැඳින්වීමක් කරන්නම්. සිස්ටම් එක හැදුන් මේ සිස්ටම් එක හැදෙන්න හේතුව වුණේ මොකක්ද, මේ සිස්ටම් එකේ තියෙන හයිරාකී සහ මොකද්ද මේ ව්‍යාපාර සමාජ කියන එක යටතේ වෙන්නේ කියන එක ගැන විනාඩි 5ක 10ක හැඳින්වීමක් කරන්නම්. ඊට පස්සේ අපි සිස්ටම් එකේ 1 by 1 යන් මොනවද මේක ඇතුළේ තියෙන ෆීචර්ස්, මොකද්ද මේක ඇතුළේ තියෙන්නේ, මම කරන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මම හිතනවා මම ෂෙයා කරලා තියෙන ස්ක්‍රීන් එක පේනවා කියලා. එතකොට මේ ව්‍යාපාර සමාජ කියන සංකල්පය ඇත්තටම ගේන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ දැනටත් පාසල් ඇතුළේ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන විද සමිති සමාගම් කිහිපයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ගත්තොත් සයන්ස් සොසයිටි එක, ඊට පස්සේ ගත්තම දැනටත් වාණිජ්‍ය සමිතිය අනිවාර්යෙන් පැවැත්වෙනවා, ඒ වගේම පාසලේ මීඩියා යුනිට් එක වෙන්න පුළුවන්, ওই විදිහට කලා සමිතියක් වෙන්න පුළුවන්, ওই විදිහ අනිවාර්යෙන් සබ්දි සමාජ ගොඩක් පාසලේදී පැවැත්වෙනවා. හැබැයි ඒ වැතුලේ ගොඩක් දක්ෂ දරුවෝ ඉන්නවා, විවිධ ක්‍රියාකාරකම් කරනවා, හැම දෙයක්ම වෙනවා. එතකොට අපි මේ ප්‍රොජෙක්ට් එක ව්‍යවසායකත්ව සමිති සමාජ කියන මේක මේ මේ කන්සෙප්ට් එක මේ තියෙන රාමුව ඇතුළේ අපි බලාපොරොත්තු වෙන වැදගත්ම දෙයක් තමයි මේ සමාජය ඇතුළේ අපි ළමයින්ට කරන්න දෙන ව්‍යාපෘති වලින් ළමයින්ව ඉවලුවේට් කරන්න පුළුවන් සිස්ටම් එකක් හදන එක. මොකද ගොඩක් වෙලාවට දරුවෝ මේ වැඩ කරනවා, හැබැයි ඒ දරුවන්ව කවදාවත් ඉවලුවේෂන් මෙතඩ් එකක් ඇතුළේ කලාප මට්ටමින්වත් නැත්තම් දිවෙන්ටම යටත් වෙන මට්ටමකින් ඉවලුවේෂන් එකක් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. කොහොමද අපි තවත් පාසලකගේ අනිත් පාසලක් සමාජය කියන්නේ ව්‍යාපාර සමිති සමාජයක් විදිහට අපි කොහොමද ඒ ළමයින්ව අඳුරගන්නේ, ඒගොල්ලන්ගේ ටැලන්ට් එක අපි අඳුරගන්නේ කොහොමද කියන එක. එතකොට මේ සමාජයද මේ ව්‍යාපාර සමාජය කියන සංකල්පය ඇතුළටත් අපි මේ කන්සෙප්ට් එක සම්පූර්ණයෙන්ම සිස්ටම් එකක් කියන එක අපි අරගෙන ආවේ ඒ පාසල් වල ළමයින්ව ඉවලුවේට් කරන්න පුළුවන් ඉතින් මේ මෙතඩ් එකක් හදාගන්න තමයි ප්‍රධාන වශයෙන්ම මේ සිස්ටම් එක ඇයි සිස්ටම් එක අරගෙන ආවේ ඇයිද හරි හරි මම හිතන්නේ පොඩි බාධාක් නෑ වුණා. හරි දැන් ඇහෙනවනේ හැමෝටම. හරි අපි මේ කියන සංකල්පය ඇතුළේ ගෙනාවේ ඇත්තම ළමයින්ව ඉවලුවේට් කරන්න පුළුවන් මෙතඩ් එකක් හදන්න. හරි එතකොට ඒකට තමයි අපි මේ සිස්ටම් එකක් අරගෙන ආවේ. ළමයින්ව ට්‍රේන් කරනකොට ඒ ළමයින්ව ඒ යටතේදී අපිට මොනිටර් කරන්න පුළුවන් ප්‍රොසෙස් එකක් හදාගන්න පාසල් මට්ටමින් කලාප මට්ටමින් මේ සිස්ටම් එක ඇතුළේ අපිට ළමයින්ව ඉවලුවේට් කරන්න පුළුවන්. හරි එතකොට අපි ගත්තොත් මේ මේ සංකල්පය ඇතුළත අපි ගත්තොත් ව්‍යාපාර සමාජයේ සංකල්පය ඇතුළතදී අපි මේ සාමාන්‍ය සමිතියකට වඩා පොඩි වෙනස්කමක් වෙනවා මේ ව්‍යුහය ඇතුළේ. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වාණිජ සමිතිය වෙන්න පුළුවන්, විද්‍යා සමිතිය වෙන්න පුළුවන්, ওই කියන සමිත සමාජය ඇතුළේ ඉන්නේ අනිවාර්යෙන් ප්‍රෙසිඩන්ට්. ඒ කියන්නේ සභාපති කියන තනතුර ලේකම්, උපලේකම්, ඊට පස්සේ අපි ගත්තම උපසභාපති, භාණ්ඩාගාරික, ඔය වගේ තනතුරු කිහිපයක් මේ අනිවාර්යෙන් මේ සමාජය ඇතුළේ තියෙනවා. හැබැයි ළමයෙක්ව අපි මේ ව්‍යවසායකයෙක් විදිහට පුරුදු කරනකොට ළමයින්ව ඉදිරි අනාගතයේදී එක්ක ව්‍යවසායකයෙක් නැත්තම් ලොකු කම්පැනි එක ලොකු පොසිෂන් එකකට යන කෙනෙක්. එතකොට ඒ වගේ තැනකදී ඒ කියන ප්‍රොසෙස් එක ඇතුළේදී ළමයින්ව අපි මේ පුරුදු කරන්නේ
එළිය තියෙන ආයතනික මට්ටමේ තියෙන ප්‍රොසෙස් එකට. එතකොට අපි මේ සමාජය ඇතුළට ගේනවා ළමයින්ව ආයතනික මට්ටමින් පුහුණු කරන්න පුළුවන් විදිය ප්‍රොසෙස් එකක්. ඒකට ඒකට අපි උදාහරණයක් විතර ගත්තා. අපි ගත්තොත් යම්කිසි පෞද්ගලික ආයතනයක් ඇතුලේ ප්‍රොසෙස් එකක් තියෙනවා. යම්කිසි ව්‍යුහයක් තියෙනවා. එතකොට ඒ ව්‍යුහය අපි ගොඩක් වෙලාට හැදින්නේ MD වෙන්න පුළුවන්, මැනේජින් ඩිරෙක්ටර්, ඊට පස්සේ CEO, CMO, CFO ඔය වගේ තියෙන ප්‍රොසෙසස් ටිකකින් තමයි මේ පල්ලෙහා ඉන්න කට්ටිය පාලනය වෙන්නේ. එතකොට ඒගොල්ලොමට ලීඩර්ෂිප් එක ගේන්නේ. එතකොට අපි මේ ව්‍යාපාර සමාජය ඇතුළට කියන සංකල්පෙදී අපි දරුවන්ගෙන් පත් කරගන්නවා එක දරුවෙක්ව CEO දිහට. ඒ කියන්නේ මේ සමාජයේ මේ කියන ආයතනය ඇතුලේ chief executive officer කෙනෙක්ව අපි පත් කරගන්නවා. එතකොට ඒ දරුවා යටතේ අනිවාර්යයෙන්ම නායකත්වය ලැබෙනවා CMO ට, ඒ කියන්නේ chief marketing officer ට. එතකොට chief finance officer ඒ විදිහටම ඒක යටතේ ඉන්නවා. එතකොට chief HR officer ওই විදිහට, ඊට පස්සේ marketing manager, brand manager කියන්නේ අපි ගත්තොත් marketing පැත්තෙන්, ඒ කියන්නේ දරුවා ගොඩක් මොන හරි දෙයක් විකුණන්න අලවිකරණේ පැත්තට දක්ෂ දරුවෝ නම් ඉන්නේ. ඒ දරුවෝන් අපිට දාන්න පුළුවන් මේ marketing කියන division එක ඇතුළට. එයාට එක්කෙනෙක්ව පත් කරන්න පුළුවන් marketing manager විදිහට. ඊට පස්සේ තව දරුවෙක්ව brand manager විදිහට. ඒ කියන්නේ මේ සමාජයේ කොහොමද නම එළියට අපි අරගෙන යන්නේ කියන එක දැනුවත් කරන්න පුළුවන් හොඳ දරුවෙක් ඉන්නවනම්, එයා විවිධ අදහස් ගේනවා නම් අපේ මේ සමාජය ඇතුළට මෙන්න මේ වගේ දේවල් කරමු කියන එක විදිහේ තියෙනවා නම් එයා brand manager කරන්න පුළුවන්. සහ මේ දැන් තියෙන ටෙක්නොලොජි එකත් එක්ක, ඩිජිටල් මාකටිං කියන ඇරින එකත් එක්ක ගොඩක් ටෙක්නොලොජි පැත්තෙන් මේ දැනුම තියෙන දරුවෙක් නම් එයාව ඩිජිටල් මාකටිං මැනේජර් කෙනෙක් විදිහට, මේ මාකටිං පැත්තත් පුළුවන්, ඩිජිටල් පැත්තත් පුළුවන් කෙනෙක් අපිට ඒ පැත්තට යොමු කරන්න පුළුවන්. ওই විදිහටම ෆයිනෑන්ස් ගැන ගොඩාක්ම හිතන, ඒ කියන්නේ ෆයිනෑන්ස් මැනේජ් කරන්න පුළුවන් විදිහේ දරුවෙක් ඉන්නවා නම් එයාව ෆයිනෑන්ස් මැනේජර් විදිහට, ඒ වගේම ෆයිනල් වැඩක් වුණාට පස්සේ ඒකේ account ටික හදන්න ওই දේවල් වලට accountant කෙනෙක් අපිට පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේම දරුවන්ව මේ අපේ සමාජයට බඳවා ගන්නකොට ඒ දරුවන්ගේ තියෙන capable එක අඳුරගෙන ඒ දරුවන්ව ඒ අදාළ දේවල් වලට යොමු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් HR මැනේජර් විදිහට. ඒ වගේම overall මේ මුළු සමාජය ඇතුළෙම තියෙන අපි හිතමු දරුවෙක් එන්නේ නැහැ කියලා එක session එකකට, ඒකෙදි ඒගොල්ලන්ගේ attendance ගන්න, ඒගොල්ලන්ගේ පැමිණීම, දරුවන්ගේ evaluations ගන්න පුළුවන් කෙනෙක්ව administration manager විදිහට, ඔය විදිහට අපිට පුළුවන් මේ සමාජය, ව්‍යාපාර සමාජය කියන concept එකේදී මේ සංකල්පය ඇතුළේදී දරුවන්ව මේ වගේ ආයතනික මට්ටමේ නම් ටිකකට, නාමාවලියකට පුරුදු කරවන්න. එතකොට දරුවෝ පාසල් මට්ටමේදීම දැනගන්නවා ආයතනයක් ඇතුළේ මොනවද තියෙන positions. ආ මට marketing officer කෙනෙක් විදිහට යන්න පුළුවන්, marketing manager කෙනෙක් විදිහට යන්න පුළුවන්, finance manager කෙනෙක් කියලා කියන්නේ එයා කරන්න ඕන මෙන්න මේ වගේ දේවල් වලට යටත් දේවල් ටිකක්. එතකොට දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම මේ පාසල් කාලේ ඉඳන්ම හැදෙනවා plan එකක්. හරි මට මේ වගේ පැත්තට capable තියෙනවා. දරුවන්ව අපිට එතන පුරුදු කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට මේ පාසල් අධ්‍යාපනයෙන් පසුව එයාගෙම මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් එහෙමයි, නැත්නම් තවත් ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා කරනවා නම් ඒ තැන්වලදී ගොඩක් ලොකු දැනුම් මට්ටමක් ඒ දේවල් ඇතුව තමයි. يعني HR මැනේජර් කරන්නේ මොකක්ද කියලා මේ පාසල් අවසානලා යන දරුවා ආයතනය ඇතුළට ගිහිල්ලා හොයන්නේ නැහැ. ආයතනය ඇතුළට ගිහිල්ලා දැනගන්නේ නැහැ HR මැනේජර් මොකද්ද කරන්නේ කියලා. පාසල් මට්ටමේදීම යම් කිසි දැනුමක් ලැබෙනවා. හරි HR මැනේජර් කියන්නේ කෙනා කරන්නේ මේවා, ෆයිනෑන්ස් මැනේජර් කරන්නේ මේක, බ්‍රෑන්ඩ් මැනේජර් කෙනෙක් ඉන්නවා, එයා කරන්නේ මෙන්න මේ දේවල්. මෙන්න මේ කියන එක මම හිතනවා වැඩිපුර තොරතුරු අනිවාර්යයෙන්ම දැනුවත් කරේ අපිට තියෙන දැන් අවස තියෙන session එකෙත් පොඩක් දැනුව කියයි මේ ව්‍යවසායකත්ව කියන පැත්තට අදාළ දේවල්. මම මේ process එක පොඩ්ඩක් පැහැදිලි කරේ මොකද system එකට අපි කතා කරන්න යනකොට මේ කියන process එකේ දැනුම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන නිසා. එතකොට මේ managing director නැත්තම් CEO කියලා අපි පත් කරගන්න level එකෙන් උඩ level එක මොකද්ද කියන එක තමයි ඊළඟට වැදගත්ම කාරණාව. ඕනම ආයතනයක තියෙනවා වගේ ඇඩ්වයිසරි, ඒ කියන්නේ මේ මොන හරි අවවාදයක් දෙන්න පුළුවන් එහෙම පැනල් එකක් අනිවාර්යෙන්ම ඉන්නවා. එතකොට ඒ ආයතනික මට්ටමේ වගේම මේ පාසලේ අපි මේ පදන ව්‍යාපාර සමාජ කියන concept එක ඇතුළේ දෙහි මට්ටමක් ඉන්නවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ සංගමේ බාර ආචාර්යවරු එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒ ආචාර්ය ගුරු භවතා හෝ මේ ඒ ගුරුවරුන් තමයි ඒ level එක. ඒ වගේම තව ඉන්නවා පාසලේ විදුහල්පතිතුමා. පාසලේ විදුහල්පතිතුමා සහ මේ සංගමයේ මේ තියෙන ව්‍යාපාර සමාජ බාරව ඉන්න ගුරුවරු තමයි මේ මෙතනින් උඩ ඉන්න සම්පූර්ණයෙන්ම ඇඩ්වයිසරි පැනල් එක විදිහට අපි හඳුනා දෙන්නේ. එතකොට අපේ සිස්ටම් එක ඇතුළට එද්දිත් ඒ විදිහටම ওই process එක තියෙනවා. එතකොට අපේ සිස්ටම් එකට ඇක්සස් තියෙන ප්‍රධාන වශයෙන් 3 දෙනෙක් ඉන්නවා.
එක්කෙනෙක් ඇවිල්ලා පාසලේ විදුහල්පතිතුමා, ඊට පස්සේ මේ සංගමේ බාර ආචාර්යතුමා හෝ තුමිය, ඊට පස්සේ මේ අපේ මේ ව්‍යාපාර සමාජය ගත්ත මේ සමාජයේ ඉන්න උඩම පොසිෂන් එක CEO වෙන්න පුළුවන්, මැනේජින් ඩිරෙක්ටර් වෙන්න පුළුවන්. එතකොට මේ දරුවව තමයි අපි මේ සිස්ටම් එක ඇතුළට සම්පූර්ණයෙන් ඇක්සස් ලබා දෙන්නේ. එතකොට තුන් දෙනෙක් ඉන්නවා, විදුහල්පතිතුමා, ටීචින් චාර්ජ්, ඒ කියන්නේ සංගමේ බාර ආචාර්යතුමා හෝ තුමිය, ඊට පස්සේ මේ අපේ මේ සංගමයේ ඉන්න ප්‍රධානම සිසුවා හෝ සිසුවිය. ওই තුන් දෙනා තමයි මේ අපේ සිස්ටම් එකට fully access හම්බෙන තුන් දෙනා වෙන්නේ. කියන්නේ අපි සාමාන්‍ය සිස්ටම් භාෂාවෙන් ගත්තොත් users-ලා තුන් දෙනා වෙන්නේ. හරි, අපි සිස්ටම් එකෙන් එකින් එක යන් මොකද්ද මේ සිස්ටම් එක ඇතුලේ තියෙන්නේ, මොන වගේ දේවල්ද අපි මේක ඇතුලේ කරන්න පුළුවන් කියන එක පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. හරි. මම හිතනවා මම දැන් ඊළඟට ෂෙයා කරපු ස්ක්‍රීන් එකත් හැමෝටම පේනවා කියලා. මම මේ කරගෙන යන දේවල් වල ස්ක්‍රීන් එකේ හරිය මොන හරි දෙයක් පේන්නේ නැත්නම් කවුරු හරි ගුරුබවතෙක් අන්මියුට් කරලා ඉවරලා කියන්න පේන්නේ නැහැ කියලා නැත්නම් chat එකේ දාන්න, මම chat එක බලන්නම්. හරි, මම කරගෙන යනවා. එහෙනම් මේ වැඩසටහනේ මොන හරි දෙයක් මෙතනින් ඉහාට තේරෙන්නේ නැත්නම් හරි මොන හරි දෙයක් තිබ්බොත් එවෙලේ ඇසී යුතුයි කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් එවෙලේ මහන්න, එහෙම නැත්නම් ප්‍රශ්නය මේ ගොනු කර සඳහන් කරගන්න. අපි session එකක් මම මේක කොටසක් ඉවරුනාට පස්සේ මම අහන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. එහෙම තිබ්බොත් අපි ඒ වෙලාවට සාකච්ඡා කරමු, නැත්නම් අපි මේ සම්පූර්ණ වැඩසටහන අවසානයේදී අපි ඒ කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. හරි, මම මේ ලෝකෙලා දැන්ට මේ view එකක් පේනවා ඇති. මේ තියෙන්නේ මම හිතනවා සමහර ගුරු බවතුන් එකට ගිහිල්ලා බලන්න ගන්න කටින් නැති. අපි මේ සිස්ටම් එකක් සම්පූර්ණයෙන් ක්‍රියේට් කරලා මේ සිස්ටම් එක ඇතුලේ අපි අපේ මේ මුළු පාසල් පද්ධතියම රෙජිස්ටර් කරනවා. ඒ කියන්නේ පාසල් 1000 ගණන් තියෙන පාසල් සියල්ලක්ම මේ සිස්ටම් එක ඇතුලේ අපි රෙජිස්ට්‍රේෂන් එකක් කරනවා. එතකොට මේ රෙජිස්ටර් එක ඇතුලේ පාසලේ මේ කරන රෙජිස්ට්‍රේෂන් එකේදී පාසලක පාසලේ නම, ඊට පස්සේ මෙන්න මේ වගේ කරුණු කීපයක් අපි අරගෙන පාසලේ නම, ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකක්, ෆෝන් නම්බර්ස්, සාමාන්‍යයෙන් අපි රෙජිස්ටර් කරගන්න උඩ ගන්න පාස්වර්ඩ් එකක්, ඒ වගේම පාසලට අදාළ ලෝගෝ එකක් තියෙනවා නම් ලාංඡනයක් තියෙනවා නම් ලාංඡනය, අදාළ වෙන සෝනල් ඔෆිස් එක, ස්කූල් එක, ඒ වගේම පාසලේ තව තොරතුරු කීපයක්, කී දෙනෙක් දරුවෝ ඉන්නවද, ටීචින් චාර්ජ් ගේ නම, ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර්, ඔය වගේ දේවල් අපි කීපයක් අරගෙන සරල තොරතුරු කිහිපයක් අපි අරගෙන අපි මේ සිස්ටම් එක ඇතුළට පාසල රෙජිස්ටර් කර ගන්නවා. හරි, එතකොට මේ මම මේ ඉක්මනට කියාගෙන ගියේ කියලා මම කියන්නම්. මේ පාසල රෙජිස්ටර් කරන එක අපි අපේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම හදලා දෙනවා. ඒ කියන්නේ ගුරුවරුන්ට මේ පාසල රෙජිස්ටර් කරගන්නේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පාසල් මට්ටමින් මේ සෑම ගුරුබවතෙක්ටම ලැබෙන සලස්සනවා අපි ලින්ක් එකට යටත්ව තියෙන යූසර් නේම් එකක් අපි සාමාන්‍යයෙන් ගත්තා. මම හිතනවා මේ ඉන්න සියලුම ගුරු බවතුන් Gmail, Facebook වගේ දේවල් පාවිච්චි කරනවා ඇති කියලා. එතකොට මම හැමසම Gmail එකට අපි email address එක දීලා password එක දෙනවා වගේම, එතකොට අපි Facebook එකට log වෙද්දී අපි email address එකයි password එකයි දෙනවා වගේම දෙයක් තමයි මේ සම්පූර්ණ මේක දෙන්න user name එක හෝ email එකක්. ගොඩක් වෙලාවට මේ ගුරු බවතුන් හැමෝට email එකක් අපි ලබා දෙයි, email address එකක්, password එකක් අපි ලබා දෙනවා. මෙන්න මේ ආකාරයට email එක type කරලා password එක මේ කියන login කියන session එක ඇතුලේ අපි password එකක් type කරාම අපි ලබා දෙන temporary password එක මුලින්ම type කරන්න පුළුවන්. ඊට පස්සේ අපි Gmail එකේ password එක change කරගන්නා විදිහටම මේකෙත් password එක change කරගන්න පුළුවන්. මේ විදිහට අපිට password එක type කරලා login කියන බටන් එක ක්ලික් කරාම මේ සිස්ටම් එක ඇතුළට සම්පූර්ණයෙන්ම ලොග් වෙන්න පුළුවන්. මම දැනට දාල වශයෙන් දාලා තියෙන පාසලම මේ තියෙන්නේ DS නනායක් කොලෙජ් කියලා. එතකොට මේ පාසල මේ ලොග් වුණාට පස්සේ මේ පාසලේ තියෙන සීලුම තොරතුරු, ඒ කියන්නේ අපි නිකන් ලොග් වුණාම Facebook එකේ ලොග් වුණත් අපේ profile එකට ලොග් වෙනවා කියලා හිතන්නකෝ. profile එකට, my profile එකට. එතකොට මගේ තොරතුරු හැම දෙයක්ම මුලින්ම පෙන්නුම් කරනවා මේ සිස්ටම් එක ඇතුළට ලොග් වුණාට පස්සේ. හරි, මම මේක සරලම දෙයක් මම හිතනවා මේ 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 කලාපය ඇතුළේ ඉන්න හැමදාම මේ ගුරුබවතෙක්ම ගොඩක් දුරට මේ ගැන දැනුවත් වෙති කියලා. අපි Gmail එකට ලොග් වෙනා විදියම තමයි අපිට තියෙන්නේ login එකක් මේ විදියට කරගෙන යන්න. මේ ලොග් වුණාට පස්සේ
වැදගත්ම කාරණාවට දැන් අපි එන්නේ මේ විදිහට අපි සිස්ටම් එක ඇතුළේ ලොග් වුණාට පස්සේ මේ සිස්ටම් එක ඇතුළේ අපි කරන ප්‍රධාන කාර්යයක් තියෙනවා ඒ තමයි දැන් අපි මේ හදන ව්‍යාපාර සමාජයට අපි ලබා දෙනවන ව්‍යාපෘති විවිධාකාරයේ දරුවන්ට කරන්න ව්‍යාපෘති ලබා දෙනවා. ඒතර මේ ව්‍යාපෘති තමයි අපි වේට් කරන්නේ මේ විදිහට. එතකොට මේ ව්‍යාපෘතියක් පිළිබඳව තොර දැනගන්න විදිහ ඊට පස්සේ තොරතුරු යාවත් කාලින කිරීම ඒ වගේම තොරතුරු ලබා ගැනීම තොරතුරු ලබා ගත්තාට පස්සේ ඒ තොරතුරු කොහොමද ෆයිනල් රිපෝට් එකක් විතර අපි හදලා ඉවරලා මේ ප්‍රොජෙක්ට් එක කරලා ඉවරලා අපි සබ්මිට් කරන්න කියන එක. ඔය කියන කාරණා තමයි මේ සෙෂන් එකේදී සම්පූර්ණයෙන් අපි කතා කරන්නේ. හරි. මම එන්නම් අපේ සිස්ටම් එක ඇතුළේ ලොග් වුණාට පස්සේ එන view එක මෙන්න මේ වගේ view එකක්. අපි Gmail එකට ලොග් වුණාට පස්සේ එනවා වගේම වම් අත පැත්තෙන් එනවා සම්පූර්ණයෙන්ම අපේ navigation එක අපි අපිට පොඩ්ඩක් පැහැදිලිව ඇහෙනවා මදි. ප්‍රොජෙක්ට් එකක් view කරන්නේ කොහොමද කියලා අපි කතා කරගෙන හිටියේ මේ ප්‍රොජෙක්ට් එකක් view කරනකොට ප්‍රොජෙක්ට් වල ප්‍රොජෙක්ට් ලිස්ට් කියන එක ඇතුළට එනවා කියලා මම කතා කරා මම නැවතත් ඒක පෙන්නන්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් හරි මෙන්න මේ විදියට ප්‍රොජෙක්ට් වල ප්‍රොජෙක්ට් ලිස්ට් කියන ටැබ් එක ක්ලික් කරලා මේ විදියට එන්න පුළුවන් සම්පූර්ණයෙන්ම සෙක්ෂන් එක ඇතුළට ලකුණු සෙක්ෂන් එක ඇතුළට
හරි සාමාන්‍යයෙන් තාක්ෂණික දෝෂයක් මම හිතන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වෙන හැම වෙලාවෙම හරි අපි නැවතත් කරගෙන යමු සමාවෙන්න හැම ගුරුවරයා තාක්ෂණික දෝෂයට අපි මෙතනින් කරගෙන යමු ප්‍රොජෙක්ට් එකක් අපිට අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් දැම්මට පස්සේ ප්‍රොජෙක්ට් වල ප්‍රොජෙක්ට් ලිස්ට් කියන එක ඇතුළට ආවට පස්සේ මේ දකුණත පැත්තේ view වෙනවා අපිට ඇවිල්ලා තියෙන ප්‍රොජෙක්ට් ටික ඒ විදිහට ප්‍රොජෙක්ට් එකේ නම මුලින්ම සඳහන් වෙනවා මෙන්න මේ විදිහට මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක කියන එක පිළිබඳ කෙටි හැඳින්වීමක් එක නම ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එක කොහොම ආපු එකක්ද ඩිරෙක්ට් ප්‍රොජෙක්ට් එකක්ද approval needed project එකක්ද කියන එක මම මෙතන මෙතෙන්දි සඳහන් කරන්නේ නැහැ මොකද්ද මේ direct project එකක් සහ approval needed project එකක් කියන්නේ කියලා ගුරුවරු පොඩක් මතක තියාගෙන ඉන්න මම එහෙම දෙකක් සඳහන් කරා කියලා මම පසුව දැනුම් දෙන්නම් මොකද්ද මේ direct project එකක් කියන්නේ approval needed project එකක් කියන්නේ මොකද්ද කියන එක හරි ඒ වගේම project එක ගැන පොඩි හැඳින්වීමක් කෙටි හැඳින්වීමක් අනිවාර්යයෙන්ම තියෙනවා මේ section එක ඇතුළේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට ඒ වගේම වැදගත් කාරණාවක් තියෙනවා කාරණා දෙකක් එකක් ඩෙඩ්ලයින් එක කියන එක තියෙනවා මේ ප්‍රොජෙක්ට් එක කවදාද කලින් අවසරනවා මේ කට් ඔෆ් මාක් කියලා දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් ඕනම ගුරුබවත් එක්ක තේරුම් ගන්න පුළුවන් දෙයක් කට් ඔෆ් මාක් එකක් තියෙනවා කියලා කියන්නෙම මේ ප්‍රොජෙක්ට් එකකට ලකුණු ලබා දීමේ පටිපාටියක් තියෙනවා කියන එකම තමයි හැකියාව සම්පූර්ණයෙන්ම හම්බෙන්නේ. හරි. අපි ප්‍රොජෙක්ට් එකක් සම්පූර්ණයෙන් view කරන තැනට යමු. Read more කියන tab එක click කරලා මෙන්න මේ විදිහට read more කියන එක click කරාට පස්සේ අපි අරගෙන යනවා මේ ප්‍රොජෙක්ට් එකක සම්පූර්ණම විස්තරය කියන්නේ සම්පූර්ණම ගොනුව බලන්න පුළුවන් තැනට අපිව සම්පූර්ණයෙන්ම අරගෙන යනවා මේ read more කියන button එක click කරාම එතකොට ඒක ඇතුලේ තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකේ මම අර කලින් සඳහන් කරපු නම් මේ දේවල් ටික මෙතන සඳහන් වෙනවා ඩෙඩ්ලයින් එකේ මේ දේවල් කෙටි විස්තරයක් මේ ප්‍රොජෙක්ට් එකේ මොකද්ද කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා දකුණත පැත්තෙන් ප්‍රොජෙක්ට් ස්ටේටස් කියලා පොඩි ගොනුවක් මේ කියන ප්‍රොජෙක්ට් ස්ටේටස් කියන එකේ මොකද්ද වෙන්නේ කියන එක මම සඳහන් කරන්න අපි පාසලක් විදිහට මේ මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යද්දී මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තද ඒ ප්‍රොජෙක්ට් එක මොන මට්ටමේද දැන් තියෙන්නේ කියන එක පැහැදිලි කරන්න ඒකට ඒක දැනුම් දෙන්න තමයි මේ ප්‍රොජෙක්ට් ස්ටේටස් කියන සෙක්ෂන් එක අපි අඳුනලා දීලා තියෙන්නේ. ඒකට අධ්‍යාපන අමාත්‍යාංශයට නැත්නම් කලාප කාර්යාලයට බලා ගන්න පුළුවන් මොන පාසල් මොන මොන මට්ටමින්ද මේ ප්‍රොජෙක්ට් එක දැන් කරගෙන යන්නේ. මම මේ දැනට දාලා තියෙන බිගිනින් ලෙවල් 1 ලෙවල් 2 කියන ඒවා වැටෙන්නේ අපි ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් ඒ ප්‍රොජෙක්ට් එකට දවසක් නියම කර ගැනීම ආරාධනා කිරීම මොන හරි අන්නේ මේ විදිහට ප්‍රොජෙක්ට් එකට අදාළ කරුණු වලින් තමයි මේ ගුණුව පිරෙන්නේ. එතකොට අපිට දාන්න පුළුවන් මේ මේ ප්‍රොජෙක්ට් එක අපි දැන් පටන් ගත්තද? පටන් ගත්තම ස්ටේජ් එකේදී ඉන්නේ සම්පූර්ණයෙන්ම. නැත්තම් මේ ප්‍රොජෙක්ට් එක අපි දවසක් දාලා මේ ප්‍රොජෙක්ට් එක ඇප්‍රූවල් ප්‍රින්සිපල් එක කතා කරලා ඇප්‍රූවල් එක මේවා කරගත්තද? දවසක් දාගෙන දවස අපිට කැමැත්ත අපි හැමෝම සහභාග මේවා කරගෙන කැමැත්තෙන් ඒ දවසක් අපි පත් කරගත්තා. ওই වගේ මොනවම හරි මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධව අපි ලබා දෙන ස්ටේටස් කීපයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ තියෙන ස්ටේටස් 1 by 1 ක්ලික් කරලා ඉවර වෙලා පුළුවන් අපිට දැනුම් දෙන්න අපි ඉන්නේ මෙන්න මේ කියන සෙක්ෂන් එක ඇතුළේ කියන එක. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයට අධ්‍යාපන කාර්යාලයට කලාප කාර්යාලයට පුළුවන් දැනගන්න හරි මේ පාසල මෙන්න මේ මට්ටමේ තමයි මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ කියන එක පිළිබඳව සම්පූර්ණයෙන්ම දැනුම් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ටික් කරන්න පුළුවන් මේ කියන මේවයක ටික් කරලා ඉවරලා අපිට ඒක දැනුම් දෙන්න පුළුවන්. හරි. ඒ වගේම මේකේ වැදගත්ම තව කාරණාවක් තියෙනවා මේ ප්‍රොජෙක්ට් රන් කරලා ළමයින් ඉවලුවේට් කරන්න අපි ලකුණු ලබා දෙනවා කියලා. එතකොට ඒ ලකුණු ලබා දෙනවා නම් එතකොට අපි ලකුණු ලබා දීමක් සිදු කරනවා නම් අනිවාර්යයෙන්ම මේ ලකුණු ලබා දීමේ යටතේ මාකින් ස්කීම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කමක් තියෙනවා.
මෙන්න මේ විදිහට පුළුවන් මාකින් ස්කීම් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න. එතකොට මාකින් ස්කීමේ ෆයිල් එකේ තියෙනවා ළමයින්ට ලකුණු ලබා දීමේදී මොන මොන තැන්වලද ලකුණු ලබා දිය යුතු කොහොමද ඒ දේ වෙන්න ඕනි කියන එක පිළිබඳව සම්පූර්ණයෙන්ම තියෙනවා මාකින් ස්කීම් ෆයිල් එක ඇතුලේ. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙනවා ගයිඩ්ලයින් කියලා ෆයිල් එකක් මේ විදිහට. ඒ ගයිඩ්ලයින් ෆයිල් එක ඇතුලේ තමයි තියෙන්නේ මේ කියන මේ මේ කියන ප්‍රොජෙක්ට් එකට මේ කියන ව්‍යාපෘතිය මොන වගේ නිර්ණායකයටද අපි සිද්ධ කළ යුතු මොනවා හරි දේවල් තියෙන්න පුළුවන් ඒක ඇතුලේ මෙන්න මේ කියන දරුවන් සහභාගී කරගන්න ආර්ට් සෙක්ෂන් එකේ දරුවෝ සහභාගී කරගන්න මොනවා හරි නිර්ණායක තියෙන්න පුළුවන් සමහර විට පාසල් කාලේ මෙන්න මේ වගේ කියන මේ මේ පීරියඩ් මේක සඳහා භාවිත කරන්න නැත්නම් පාසලෙන් පිට මෙන්න මේ දේවල් පාවිච්චි කරන්න හරි ඒ වගේම තියෙනවා ප්‍රොජෙක්ට් ෆයිල් කියලා තවත් ටැබ් එකක් ඒ ප්‍රොජෙක්ට් ෆයිල් කියලා තියෙන ටැබ් එකේ තමයි සමහරට අපි හිතුව මේ ව්‍යාපෘතියේ මෙන්න මේ කියන ලෝගෝ එක පාවිච්චි කරන්න මේ කියන ෆොන්ට් එක පාවිච්චි කරන්න මොනවා හරි නිර්ණා මේකට අවශ්‍ය ඉමේජස් වෙන්න පුළුවන් මොනවා හරි තව මැටීරියල්ස් වෙන්න පුළුවන් මේ මැටීරියල්ස් ඩවුන්ලෝඩ් කරගන්න තමයි ප්‍රොජෙක්ට් ෆයිල් කියන ටැබ් එක අපි දීලා තියෙන්නේ. එතකොට ඒක අධ්‍යාපන අමාත්‍යාංශය සහ කලාප කාර්යාලය මට්ටමින් ලබා දෙනවා මේ දේවල් ගුරුන්ට ලබා ගන්න. හරි. එතකොට ඒ වගේම මම අර කලින් සඳහන් කරපු ප්‍රොජෙක්ට් එකක අපි ස්ටේටස් මාරු කරනකොට මෙන්න මේ විදිහට ටික් කරලා ඉවර වෙලා අපිට පුළුවන් ඒකේ තියෙන ස්ටේටස් එක අපිට දැනුම් දෙන්න සියලුම කලාප කාර්යාලය වලට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට මෙන්න මේ දේවල් තමයි අපි මෙන්න මේ ස්ටේටස් එකේ දැන් අපි ඉන්නේ කියලා. ඒකට අවසාන වෙද්දී අවසානයේ ප්‍රොජෙක්ට් එක අවසාන හරිය වෙද්දී මේ ටික්ස් ඔක්කොම වැටලා තියෙනවා. මෙන්න මේ දේවල් ඔක්කොම කරලා තියෙන්නේ කියන එක. ඒකට පාසලේ පැත්තටත් හොඳ ඉවලුේෂන් එකක් තියෙනවා. අපි මේ දේවල් කරාද කියන එක දැන ගැනීමට. ඒ වගේම ඊළඟට තමයි වැදගත්ම කාරණාවට එන්නේ මේ කියන ව්‍යාපෘතියක්. අපි ගමු සරලව ගත්තොත් අපි කියනවා බිස්නස් එකකට ප්‍රොපෝසල් එකක් හදලා දෙන්න කියලා. ඒ කියන්නේ බිස්නස් ප්‍රොපෝසල් කියන දේ. හැබැයි ඒක එතකොට දරුවෝ ඔක්කොම සහභාගී වෙලා දරුවන්ගේ සියලුම නිර්ණායකයටදී අපි ලබා දෙන නිර්ණායකයටත් තමයි සිද්ධ කළ යුතු. එතකොට මොකක් හරි අලුත් බිස්නස් එකක් කරනවා කියලා අපි හිතනවා. ඒකට අමුද්‍රව්‍ය මෙන්න මෙතනින් ගන්නවා. මෙන්න මේ දේවල් කරනවා කියලා අපි ප්‍රොපෝසල් එක සම්පූර්ණයෙන් හදන්න කියලා කියනවා. එතකොට මේ කියන ප්‍රොජෙක්ට් එක අපි සබ්මිට් කරන්න ඕනේ හදලි වල රිපෝට් එකක් විදියට. මෙන්න මේක තමයි අපි කරපු සම්පූර්ණ දේ කියන එක. එතකොට මේ කියන ෆයිනල් රිපෝට් එකට අපි ලකුණු ලබා දීමක් මාකින් ස්කීම් එක ඇතුලේ කරනවානේ. එතකොට ඒ ලකුණු ලබා දීමට යටත්ව මේ සම්පූර්ණ මේ ප්‍රොජෙක්ට් එක හදලා එහෙම නැත්නම් අපි එළියේ දික් කරපු වෙන ප්‍රොජෙක්ට් එකක් අපිට එළියේ පිරිසක් සහභාගී කරගෙන කරන්න කිව්ව මොකක් හරි ඉවෙන්ට් එකක්. ඒ ඉවෙන්ට් එක කරොත් ඒක කොච්චර සහභාගීත්වයක් ලැබුණාද කොහොමද අපි ඒක කළේ මොනවද ඒක දිහා බාධක ඔය කියන ඒවාත් එක්ක රිපෝට් එකක් අපිට සම්පූර්ණයෙන් ෆයිනල් රිපෝට් එක විදිහට හදන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එකේ. හදලා ඒ රිපෝට් එක සම්පූර්ණයෙන් සබ්මිට් කරන්න පුළුවන් මෙන්න මේ කියන ස්පේස් එකේදී send you final report කියන section එකේ ඉරි පුළුවන් file එක සම්පූර්ණයෙන් මෙන්න මේක select කරලා අපි normal gmail එකට attachment එකක් දානවා කියලා select කරලා ඒ වගේම තව description කියලා ඉරි එකක් තියෙනවා තියෙන මොන හරි note එකක් දෙන්න ඕන නම් මේ report එකට අමතරව මේ දේ මෙන්න මේ වගේ දෙයක් කියන එක සම්බන්ධයෙන් අපිට දැනුම දීවම් කරන්න පුළුවන් නම් මෙතන පුළුවන් අපිට කැමති දෙයක් type කරන්න මෙන්න මේ විදිහට ටයිප් කරලා ෆයිනලි සබ්මිට් බටන් එක ක්ලික් කරාම මේ අර තියෙන ෆයිනල් සබ්මිට් බටන් එක ක්ලික් කරාම මේ රිපෝට් එක සම්පූර්ණයෙන්ම අපේ සිස්ටම් එක ඇතුලට ගන්නවා. එතකොට ඊට පස්සේ අපිට මේ ඉවලුේෂන් ප්‍රොජෙක්ට් එක මේ ප්‍රොසෙස් එකට සම්පූර්ණයෙන් වැදගත් වෙනවා මේ සියලුම දරුවන්ගේ මේ විදියට ලැබෙන ෆයිනල් රිපෝට්ස්. මේ රිපෝට් එක තමයි අපි සම්පූර්ණයෙන්ම මේ ඉවලුේෂන් එක කරන්නේ. දරුවෝ මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ මොන වගේ දරුවන්ද මේකේ වැඩිපුර දේවල් කරේ ඒගොල්ලන්ගේ හැකියාවල් කොහොමද මෙතෙන්දී පෙන්눔 කරේ කියන එක පිළිබඳව අයි ෆයිනල් රිපෝට් එකක් අර ගයිඩ්ලයින් වලට අදාළව අපි ඉල්ලලා තියෙන ෆයිනල් රිපෝට් එකක් අපිට ලැබෙන සලස්සනවා මේ සිස්ටම් එක ඇතුලෙන්. එතකොට අපිට පුළුවන් ඉවලුේෂන් එක කරන්න කොහොමද පාසල් මේ කියන ප්‍රොජෙක්ට් එක කරගෙන ගියේ කියන එක සම්බන්ධයෙන්. හරි. අපි ඊළඟ කාරණාවට යමු. ඊළඟ කාරණාව වෙන්නේ ව්‍යාපෘතියක් අපි බලන විදිය කතා කරා, ස්ටේටස් මාරු කරන විදිය කතා කරා, ෆයිනල් රිපෝට් එක සබ්මිට් කරන විදිය කතා කරා. සිස්ටම් එක ඇතුලේ කොහොමද ඒක කරන්නේ කියන එක. ඊළඟට ව්‍යාපෘති යෝජනාවකට අවසර ලබා ගැනීම කියලා තියෙනවා. හරි. අප මම ඒක ගැන දැන් පැහැදිලි කරන්නම්. මතකයි මම කලින් කිව්වා ප්‍රොජෙක්ට් වල ඩිරෙක්ට් ප්‍රොජෙක්ට් සහ අප්‍රූවල් නීඩඩ් කියලා ප්‍රොජෙක්ට්ස් වර්ග දෙකක් තියෙනවා. මේ අප්‍රූවල් නීඩඩ් කියන ප්‍රොජෙක්ට්ස් පිළිබඳව වැඩිය දැන් හිතන්නේ මම ඒක ගැන පැහැදිලි කරන්නම් කියලා මම කිව්වා. මට විනාඩි කාලයක් දෙන්න.
හරි මම සමහර මැද්දෙන් කිව්ව දේවල් ඇහුනේ නැහැ කියලා දැනුම් දීලා තිනවා මම ආයි පාර ප්‍රොජෙක්ට් එකක් ගැන විස්තර පොඩියෙන් සංකේතියෙන් සඳහන් කරන්නම් ප්‍රොජෙක්ට් එකක් කොහොමද බලන්නේ කියන එක දැන් මේ කියන ක්‍රියාවලියට තියෙන ප්‍රොජෙක්ට් එකක සම්බන්ධයක් තමයි ඒතර මම මෙතෙන්දිත් පැහැදිලි කරන්නම් කොහොමද ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් බලන්නේ කියන එක හරි අපි කතා කරගෙන හිටියේ කොහොමද ව්‍යාපෘ යෝජනා මම අර කලින් සඳහන් කරපු ඩිරෙක්ට් සහ අප්‍රූවල් නීඩඩ් කියන ප්‍රොජෙක්ට්ස් දෙකක් වර්ග දෙකක් ගැන අපි කතා කරනවා. ඒතකොට ඒ දේ ගැන කතා කරන්න තමයි මේ අපි ස්ලෑෂ් තියෙන්නේ. මම අර කලින් මම කියු දේ ඇහුනේ නැත්තම් කනෙක්ෂන් ප්‍රශ්නයක් හින්දා මම දැන් ඩ්‍රොප් වුණා කියලා මට දැනුම් දීලා තියෙනවා. ඒතකොට එතෙන්දී ඇහුනේ නැති කවුරුර කෙනෙක් ඉන්නවා නම් මෙතෙන්දී පොඩ්ඩක් බලා ගන්න. මම මෙතෙන්දීත් පැහැදිලි කරන්න කොහොමද ප්‍රොජෙක්ට් එකක් අපි බලන්න කියන එක පිළිබඳව මම මේ වීඩියෝ එකෙන් දැන් තියෙන එක සම්පූර්ණයෙන් සඳහන් කරන්නම්. මම කලින් සඳහන් කරේ මෙන්න මේ විදිහටම වම් අත පැත්තේ තියෙනවා ප්‍රොජෙක්ට් කියලා සෙක්ෂන් එකක්. එතෙන්දී ප්‍රොජෙක්ට් ලිස්ට් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ක්ලික් කරන්න පුළුවන්. ඒ වගේ එතකොට දකුණු අත පැත්තෙන් එනවා මේ විදිහට සම්පූර්ණයෙන්ම view එක මාරු වෙලා මෙන්න මේ විදිහට ප්‍රොජෙක්ට් වල විස්තර පේන විදිහට. එතකොට මෙතෙන්දී කලින් තිබ්බේ ඩිරෙක්ට් ප්‍රොජෙක්ට් කියලා පොඩි ටැග් එකක්. මෙතනින් දැන් තියෙනවා approval needed කියලා ටැග් එක මාරු වෙලා. හරි. අපි ඒ ගැන දැන් කතා කරමු. ඒ වගේම මම කලින් කවුරුනේ කවුරු ඉන්නවනම් මෙතන සඳහන් කරන්න තියෙන්නේ මෙතන තව අපිට පෙන්වුම් කරන විශේෂම කාරණා තුනක් තමයි අපිට මේ ප්‍රොජෙක්ට් එක කවුද දැම්මේ? අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද? සෝනල් එකින්ද අපිට මේ ප්‍රොජෙක්ට් එක එන්නේ කියන එක මෙතන සඳහන් වෙනවා. ඒ වගේම ප්‍රොජෙක්ට් එකේ නම, ඩෙඩ්ලයින් එක විශේෂම සඳහන් කරනවා. කවදද කලින්ද අපි මේ කියන ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන්න ඕනි කියන එක. ඒ වගේම සඳහන් වෙනවා කට් ඔෆ් මාක් එක. මම අර කලින් සඳහන් කරා ළමයින්ව ඉවලුවේට් කරනවා නම් අනිවාර්යයෙන්ම කට් ඔෆ් මාක් එකක් සහ ලකුණු ලබා දීමේ පටිපාටියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලකුණු ලබා දීමේ පටිපාටිය සම්බන්ධයෙන් කට් ඔෆ් මාක් එකක් අපි මෙතන පෙන්වුම් කරලා දෙනවා. එතකොට ගුරුවරුන්ට පුළුවන් ළමයින්ව ඩ්‍රයිව් කරන්න, ළමයින්ව පුහුණු කරන්න මෙන්න මේ කියන කට් ඔෆ් මාක් එකට එහැයින් ලකුණු ලබා ගන්න පුළුවන් විදිහේ ගයිඩ්ලයින් එක يعني විදිය ප්‍රොජෙක්ට් එකකට අපිට ළමයින්ව ගෙනියන්න පුළුවන්. ඒ වගේම ප්‍රොජෙක්ට් එක පිළිබඳ පොඩි හැඳින්වීමක් තියෙනවා පල්ලෙහැන් මෙන්න මේ විදිහටම කෙටි හැඳින්වීමක් තියෙනවා පල්ලෙහා. මේ දේවල් තමයි ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ සම්පූර්ණයෙන්ම සඳහන් වෙන්නේ. ඒ වගේම ප්‍රොජෙක්ට් අපි ගත්තාම මේ මම මේ පෙන්වුම් කරන විදිහට approval needed project වගේම direct project කියලා projects දා ජාත් දෙකක් තියෙනවා. එතකොට අපි කලින් සඳහන් කරේ direct project එකක්. direct project එකක් නම් අපිට මේ project එක හම්බ වුණාට පස්සේ දිගට මේක කරගෙන යන්න පුළුවන් කිසිම බාධාවකින් තොරව. ඒක කරගෙන යන්න system එක පැත්තනොත් අවසර ලබා දීලා තියෙනවා. හැබැයි අපි ගත්තට පස්සේ අපි මේ කියන يعني මේක ගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම approval needed කියලා project එකක් තියෙනවා නම් approval needed කියලා project එකක් තියෙනවා නම් ඒ project වලට අනිවාර්යයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතුයි. එතකොට අමාත්‍යාංශයේ හෝ කලාපයේ අනුමැතිය ලබා ගත යුතුයි. එතකොට අපි ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ ප්‍රොජෙක්ට් එකක්ද ඒකෙදි මොනවද තියෙන වෙනස්කම් කියන එක. රීඩ් මෝ බටන් එක ක්ලික් කරාම අපිට අර කලින් ප්‍රොජෙක්ට් එකේ විදියටම ඇතුළට යන්න පුළුවන්. ඒකෙදි මුකුත් වෙනස්කමක් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහටම මාකින් ස්කීම් ෆයිල් එක, ගයිඩ්ලයින් ෆයිල් එක, ප්‍රොජෙක්ට් ඒ විදියටම තියෙනවා. මෙන්න මෙතන මේ ටැග් එක විතරයි වෙනස් වෙන්නේ approval needed කියන එක. එතකොට ඒ යටතේ තව පොඩි දේවල් කිහිපයක් එකතු වෙනවා. එතකොට මේ සිස්ටම් එක ඇතුළට ගුරුවරු නිකිතර චැට් එකේ දාලා තියෙනවා user name password අපිට දෙනව නේද කියන එක. ඔව් user name password අනිවාර්යෙන් අපි ලබා දෙනවා මේ session එකෙන් පස්සේ. අපි වෙනම පාසල් මට්ටමින් ඒ දේ ලැබෙන සලස්වනවා ගුරුවරුන්ට පාසලකට user name එකක් සහ password එකක් විදියට. system එකට මේ වෙලාවේ log in පුළුවන් දාලා තියෙනවා. දැනට අපි system එක live මට්ටමේ සඳහන් කරලා නැහැ. ඒක හින්දා මේ වෙලාවේ log in බෑ. ගුරුවරුන්ට හැබැයි මේ විදිහේ මම සම්පූර්ණ මේ පැහැදිලි කරන විදිහේ වීඩියෝ 6ක් සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ වීඩියෝ 6 chat එකේ share කරයි මේ මේ system එක සම්බන්ධයෙන් තියෙන වීඩියෝ 6ක් සම්පූර්ණයෙන්ම මේ වගේ පැහැදිලි කිරීමක් යටතේ තියෙන වීඩියෝ 6ක් අපි හදලා තියෙනවා භාෂා තුනෙන්ම. එතකොට ඒ ඒ ඒ හරහා පුළුවන් ගුරුවරුන්ට මේ දේ නැවත නැවතයි බලන්න. මොන හරි දැන් තේරෙන දෙයක් තියෙනවා නම් මට දැන් අනිවාර්යයෙන්ම කියලා දෙන්න පුළුවන්. ඔව් කනෙක්ෂන් ඉෂුව එකක් තියෙන හින්දා රෙකෝඩින් හරි අනිවාර්යයෙන්ම රෙකෝඩින්ග්ස් ටික අපි ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කියන එක ඇතුලේ මොන හරි දෙයක් ඇහුනේ නැත්නම් එක දිගට තේරුම් ගන්න අමාරුවක් තිබ්බනම්.
හරි අනිත් එක තියෙනෙත් login details සම්බන්ධයක්. අපි login details අනිවාර්යෙන් පාසල් වලට ලැබෙන්න සලස්සනවා. එතකොට සීලුම් පාසල් වලට මේ විදිහට log ගිලා මේක බලන්න පුළුවන්. අපි hack quick මේ session එකේ වුණාට පස්සේ ඒ දේවල් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. මම කතා කරන්නේ ටී approval needed project කියන කොටස යටතේ ඒකෙදී වෙනස්කම් මොනවද කියන එක ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දි මාකින් ස්කීම් ෆයිල් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන්ම අපි ඩිරෙක්ට් ප්‍රොජෙක්ට් එකක තියෙන දේවල් මේක ඇතුලේ තියෙනවා. හැබැයි මේ approval needed project එක කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මම දැනුම් දීමක් කරන්න. අපි උදාහරණයක් විදියට ගමු. මම මේ උදාහරණයට ගන්න දේ අනිවාර්යෙන්ම මේකට අදාළ දෙයක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි approval needed project එකක් එන්න පුළුවන් ආකාරයක් තමයි අපි හිතමු මේ දේ කරගෙන යද්දි මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යද්දි මොකක් හරි දෙයකට අපිට approval අවශ්‍ය දෙයක් එනවා. කියන්නේ අපි හිතමු අපි උදාහරණයක් විදිහට ගමු අපි කියනවා අදාළ අපි ගත්තොත් කොළඹ මොකක් හරි එක නගරයක් ගත්තොත් නුගේගොඩ කියන නගරය ගත්තොත් අපි ගොන් නුගේගොඩ අවට තියෙන ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන අපේ පාසලේ අපි කියනවා සංවිධානය කරන්න කියලා ට්‍රේනින් සෙෂන්ස් ඒ කියන්නේ ළමයින්ව දැනුවත් කිරීමේ වැඩමුළුවක් වගේ දෙයක්. එතකොට මේ කියන ප්‍රොජෙක්ට් එකට අපිට මුදල් මොනවා හරි දෙයක් සම්බන්ධ වෙනවනම් එක්කෝ කැම්බියම් වලට නැත්තම් මොනවා හරි දෙයක් බරු ටිකක් ගන්න ඒ වගේ දේවල් වලට මුදල් සම්බන්ධ වෙන දෙයක් නම් අනිවාර්යයෙන්ම මම හිතනවා ගුරුවරු කොහොමද දැනුවත් වෙයි ගැන මුදල් සම්බන්ධ වෙනවා නම් මේ මුදල් අපි කොහොමද එකතු කරන්නේ මේක අපි එකතු කරන්නේ සුවණී එකක් සුපුරුදු පරිදි සුවණී එකකින්ද නැත්නම් බුක්මාක් එකක් විකුණලාද පෑන් මොන හරි විකුණලාද අපි මේ ප්‍රොජෙක්ට් එකට ෆන්ඩින් හදාගන්න අපි මොනවද කරන දේවල් කියන එක පිළිබඳව අපි ප්‍රොපෝසල් එකක් දෙන්න අපිට මෙන්න මේ වගේ 60000 කරේ නැත්නම් මෙන්න 20000 මෙන්න මේ වගේ ගාණක් යනවා මේ කියන ගාණ අපි එකතු කරගන්න අපි මෙන්න මේ විදිහට සුවනිය ස්ප්‍රින්ට් කරනවා නැත්නම් අපි බුක්මාක් ප්‍රින්ට් කරනවා ඔන්න ඔය කියන දේ පිළිබඳව අපි මෙන්න මෙච්චර ගාණක් බුක්මාක්ස් වලින් හොයනවා සුවනියස් වලින් මෙච්චර ගාණක් හොයනවා කියන පිළිබඳව අපිට හදන්න පුළුවන් පොඩි ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් මෙන්න මේ වගේ ප්‍රොපෝසල් එකක් එකට දැන් මේ වැඩේ කරන්නේ කියන එක අපිට ප්‍රොපෝසල් එකක් හදලා ඒ ප්‍රොපෝසල් එක අපිට එවලා අපිට අප්‍රූවල් ගන්න පුළුවන්. මම දැන් පැහැදිලි කරන්නම් කොහොමද මේ ප්‍රොපෝසල් එක අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ කලාප කාර්යාලයට යවල ඉවර වෙලා අපි අවසර ලබා ගන්න කියලා මම හිතනවා. දැනටත් මේක පාසල් මට්ටමේදී වෙනවා. ඒක වෙන්නේ සිස්ටම් එකක් ත්‍රූ නෙමෙයි. ගොඩක් වෙලාවට ලියුමක් මාර්ගෙන් මොන හරි විදිහකට ලියුමකින් යවලා ඒ විදිහට. එතකොට ඒකදී යම් කිසි කාලයක් යන්න පුළුවන් මේවට අප්‍රූවල් හම්බෙන්නේ. හැබැයි මේ සිස්ටම් එකේ බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් මේව හැම දෙයකටම පිළිතුරු ආයේ නැවත ලබා දෙන්න. මොකද මේක ලියුම් මට්ටමින් දවස් දෙක තුන කල් ගත වෙන්නේ නැති හින්දා. හරි. අපි ඉදිරියට කරගෙන යමු. මාකින් ස්කීම් ෆයිල් එක මාර් පෙන්වන විදිහට තියෙනවා. හරි. සෙන්ඩ් යෝ ප්‍රොපෝසල් කියලා මෙන්න මේ විදිහේ සෙක්ෂන් එකක් තියෙනවා. මම හිතනවා ගුරුන්ට මේ දේ තේරෙනවා කියලා. එතකොට මේ ප්‍රොපෝසල් එක අපි හදන මේ කොහොමද මේ මුදල් ලබා මම මේ මුදල් ලබා ගන්නවා කියලා ගත්තේ උදාහරණයක් විදිහට පමණයි. මේක විතරක් නෙමෙයි approval needed projects වලට එන්නේ විවිධාකාර දේවල් එන්න පුළුවන්. හැබැයි approval needed කියන ටැග් එක යට තේනවා නම් අපි අනිවාර්යයෙන්ම ප්‍රොපෝසල් එකක් ලබා දිය යුතුයි අධ්‍යාපන අමාත්‍යාංශන හෝ කලාප කාර්යාලයට. ඒ ලබා දෙන ප්‍රොපෝසල් එක කොහොමද අපි සබ්මිට් කරන්න කියන තැනයි මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් අර කලින් සඳහන් කරපු විදිහම choose file කියන එක ක්ලික් කරලා අපිට අදාළව තියෙන ෆයිල් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ප්‍රොපෝසල් ෆයිල් එක සිලෙක්ට් කරලා කලින් සඳහන් කරපු විදිහම අපිට මොන හරි දෙයක් දැනුම් දෙන්න තියෙනවා නම් ඒ දේ ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් සබ්මිට් බටන් එක ක්ලික් කරලා ඉවර වෙලා මේ විදිහට සම්පූර්ණ ප්‍රොපෝසල් එක සබ්මිට් කරන්න. හරි. සබ්මිට් කරන ප්‍රොපෝසල් එක අපිට නැවත බාගත කරගන්න ඩවුන්ලෝඩ් කරගන්න ඕනයි නම් මෙන්න මේ කියන තැනින් send your proposal කියන තැනින් send your proposal කියන තැනට උඩින් තියෙන සෙක්ෂන් එකක් මෙන්න මේ විදිහට මෙතනින් පුළුවන් නැවත අපිට බලන්න අපි ආව ප්‍රොපෝසල් එක මොකක්ද කියන එක. එතන ස්ටේටස් එකක් තියෙනවා මේක approve වෙලාද තාම නැහැ not approved ද තාම කියන එක. මම වෙනම කරේ කොහොමද ආයි බලන්නේ කියන එක. ඊට පස්සේ තව පොඩි ටෙක්නිකල් වචනකින් තියෙනවා ලීව් අ ටිකට් කියලා පොඩි ටැබ් එකක්. මම හිතනවා මේ ගුරුවරුන්ට තේරෙන්නේ නැති කියලා යම් කිසි මට්ටමකට මේ කලාපේ ඉන්න කට්ටියට ලීව් අ ටිකට් කියලා කියන්නේ අපි මොනවා හරි දෙයකට අපි මොනවා හරි විමසනවා නම් අපිට දැන් අපේ ප්‍රොජෙක්ට් එකට තාම අප්‍රූවල් හම්බෙලා නැත්නම් අපිට පුළුවන් මෙතනින් ඕපන් කරන්න ත්‍රෙඩ් එකක් මැසේජ් ත්‍රෙඩ් එකක් නෝටිස් මේ ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඊමේල් එකක රිප්ලයි කරගන්නේ රිප්ලයි ත්‍රෙඩ් එකක් විදියට. ඒ වගේ ලීව් අ ටිකට් කියන ටැබ් එක ක්ලෙමින් මේ විදිහට ක්ලික් කරාම අපි අරගෙන යනවා පල්ලෙහාට මෙන්න මේ විදිහට ක්ලික් කරාම අපි අරගෙන යනවා පල්ලෙහාට ලීව් අ කමෙන්ට් කියන සෙක්ෂන් එකට. එතනින් පුළුවන් අපිට ටිකට් එකක් විදිහට අහන්න මොකද්ද මේ ප්‍රොජෙක්ට් එක සාම අප්‍රූවල් හම්බුනේ නැත්තේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියන එක පිළිබඳව අපිට අහන්න පුළුවන් මේ කියන සෙක්ෂන් එක තුලින්.
ලීවටික කියන එක ඇතුලේ අපිට පුළුවන් ටයිප් කරලා සබ්මිට් කරන්න. හරි. ඒ වගේම තමයි මේ ප්‍රොජෙක්ට් එකේ කලින් ප්‍රොජෙක්ට් වල වගේ කලින් අපි කතා කරපු approval needed නැති normal direct project වල තියෙන විදිහම දෙයක් තියෙනවා. ඒ ඇවිල්ලා final report එක සබ්මිට් කරන්න පුළුවන්. අපි approval needed විදිහට ප්‍රොජෙක්ට් එකක් කරා වෙන්න පුළුවන්. එහෙම නැති වුණා වෙන්න පුළුවන්. කොයි විදිහට අපි ප්‍රොජෙක්ට් එකක් කරත් අපි අනිවාර්යයෙන්ම final report එකක් සබ්මිට් කරන්න ඕනේ. එතකොට තමයි අපි දරුවන් මේ හරහා තමයි evaluation එක අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක කියන මොන දෙවිදියෙන් මොන විදියකට කරත් අපි ෆයිනල් රිපෝට් එක සබ්මිට් කරනවා අපේ මාකින් ස්කීම් ෆයිල් එකට යටත්ව ලකුණු ලබා ගන්න පුළුවන් විදිය පටිපාටියකට යටත්ව අපි රිපෝට් එක සබ්මිට් කරනවා මේකෙත් ඒ දේ ඒ විදියටම තියෙනවා අපිට පුළුවන් ෆයිල් එක සිලෙක්ට් කරලා ෆයිනල් රිපෝට් එක සබ්මිට් කරන්න හරි එතකොට අපි දැන් කතා කරා කාරණා කිහිපයක් මම ආයි කතා කරන්න මොකද සරෙන්සරේ කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙච්ච හින්දා මම මොනවද කතා කරේ කියන එක පොඩ්ඩක් දැනුම් දෙන්නම් අපි ප්‍රොජෙක්ට් එකක් මුලින්ම අපි ලොගින් වෙන විදිය කතා කරා ඊට පස්සේ අපි කතා කරා ප්‍රොජෙක්ට් එකක් කොහොමද බලන්නේ කියන එක සාමාන්‍ය විදිහම Gmail වල වගේම වම් අත පැත්තේ තියෙන ප්‍රොජෙක්ට් කියන ටැබ් එක ක්ලික් කරලා ප්‍රොජෙක්ට් ලිස්ට් වලට ඇවිල්ලා අපිට ප්‍රොජෙක්ට්ස් ඔක්කොම බලන්න පුළුවන් එතන තියෙන ලිස්ට් එකේදී ප්‍රොජෙක්ට් බලන ලිස්ට් එකේ තියෙන්න පුළුවන් ඩිරෙක්ට් ප්‍රොජෙක්ට් සහ approval needed කියන ප්‍රොජෙක්ට් එතකොට approval needed කියලා තියෙන ප්‍රොජෙක්ට් වලට අපි අනිවාර්යයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ කලාප කාර්යාලයේ අනුමැතියක් ලබා ගත යුතුයි. මොකටද අනුමැතිය ලබා ගන්නේ? අපි කොහොමද මේ approval needed කියලා තියෙන දේ approval එක ලබා ගන්නයි මොනවද කරන proposal එක කියන එක සම්බන්ධයෙන් ඒ proposal එක අපිට මුලින්ම submit කරන්න පුළුවන් system එක හරහා අපි කලින් දැන් කරනවා වගේ ලියුම් ලියලා අපි යවන්නේ නැතුව අපිට system එක හරහාම පුළුවන් අපේ proposal එක submit කරන්න. ඊට පස්සේ අපිට system එක හරහාම මේක approval එක හම්බුණා නැද්ද කියලා එනවා. එතකොට ඒ ඒකට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ඊට අමතරව අපි කතා කරා ප්‍රොජෙක්ට් එකක ස්ටේටස් කොහොමද හාරු කරන්න කියන එක ප්‍රොජෙක්ට් එකක ස්ටේටස් එක කියලා කියන්නේ අපි දැන් මේ ප්‍රොජෙක්ට් එකේ කොතනද ඉන්නේ කියන එක පිළිබඳව දැනුම් දෙන එක එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ අපි දැනට අපේ පාසල කොතනද මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ කියන එක දැනුම් දෙනවා නම් ඒක කොහොම කරන්න පුළුවන් ස්ටේටස් කියන තැන ටික් එකක් දාලා අපි ඉන්නේ මෙන්න මේ තැන බිගින කෙනෙක් විදියටද ෆයිනල් ස්ටේජ් එකේදී ඉන්නේ කියන එක දැනුම් දෙන්න පුළුවන් ස්ටේටස් එක ටික් කරලා ස්ටේටස් එක මාරු කරලා එතකොට ඒ විදියට තමයි සම්පූර්ණයෙන්ම මේ කියන සිස්ටම් එක ඇතුලේ අපි ප්‍රොසෙස් එක හදලා තියෙන්නේ අපි යමු ඊළඟ සෙක්ෂන් එකට කතා කරන්න ඊළඟට මොනවද අපිට කරන්න පුළුවන් කියන එක ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිස්ටම් එක ඇතුලේ ප්‍රොජෙක්ට් එකක් බලනවා නම් අයි ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා නම් ඒ කරගෙන යන ප්‍රොජෙක්ට් එක ඇතුලේ මොනවද තියෙන්න පුළුවන් දේවල් කියන එක තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ප්‍රොජෙක්ට් එක කරගෙන යද්දී අපිට වෙන්න පුළුවන් ප්‍රශ්න අපි කොහොමද निराකරණය කරගන්නේ කියන එකද අපි දැන් සාකච්ඡා කරන්නේ හරි පණිවිඩ සහ නිවේදන පිළිබඳ තොරතුරු කියන එක තමයි අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මොකක් හරි පණිවිඩයක් තියෙනවා නම් ඒ පණිවිඩය කොහොමද අපි කරගෙන යන්නේ මෙන්න මේ විදිහට මට එනඩියක් දෙන්න සමා වෙන්න හරි පණිවිඩ සහ නිවේදන පිළිබඳ තොරතුරු කියන එක අපි දැන් සාකච්ඡා කරන්නේ මේ කියන කොටසේදී අපි බලමු කොහොමද අපි අපේ පණිවිඩයක් නිවේදනයක් අපි කරන්න කියන එක ඉන්ක්වයරි ලිස්ට් කියන එකට අපිට තියෙන ටැබ් එකක් වෙනමම මෙන්න මේ විදිහට මේ ඉන්ක්වයරි ලිස්ට් කියන ටැබ් එක ක්ලික් කරාට පස්සේ මම හිතනවා හැම ගුරුවරයෙක්ටම මේ කියන මෙතඩ් එක ටිකක් පහසුවේ සමහර විට Facebook ඒ WhatsApp වගේ දේවල් වල chat එකක් අපි කරලා තියෙනවා නම් අපි message කරලා තියෙනවා නම් දැනට අපි ඒ වගේම view එකක් තමයි මෙතන implement කරලා තියෙන්නේ මේ project එකක් කරගෙන යද්දී කවුරු හරි ගුරු බවත් එක්ක පාසලකට මොන හරි දෙයක් තේරෙන්නේ නැත්නම් මේ project එක සම්බන්ධව වෙන්න පුළුවන් මේ system එක සම්බන්ධව වෙන්න පුළුවන් තේරුම් ගැනීමට අපහසු මොන හරි දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් inquiry එකක් විදිහට මෙන්න මේ විදිහට හදන්න ඒ ඉන්ක්වයරි එකට අපි ටයිටල් එකක් දෙනවා
ඒ ටයිටල් එක තමයි අපි ගත්තොත් ඊමේල් එකක් ගත්තොත් මේ ඊමේල් එකට අපි දෙන්නේ සබ්ජෙක්ට් එකක් කියලා. ඉතාල සරලව අපි කියනවා මොකක්ද මේ ප්‍රශ්නය කියන එක පිළිබඳ මාතෘකාව. ඒ කියන්නේ පොඩි සබ්ජෙක්ට් එකක් දෙනවා, හැඳින්වීමක් දෙනවා. මේ විදිහට පුළුවන් අපිට ටයිප් කරන්න අපේ මේ මැසේජ් මේ මැසේජ් කරන ත්‍රෙඩ් එකේ මාතෘකාව මොකක්ද කියලා, ටෙක්නිකල් සපෝට් එකක්ද නැත්නම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකේ අපිට තේරෙන්නේ නැත්නම්ද කියන එක. ඊට පස්සේ පල්ලෙහා තියෙන මැසේජ් කියන සෙක්ෂන් එකේ අපිට පුළුවන් අපේ ප්‍රශ්නය සවිස්තරාත්මකව කියන්න. මෙන්න මේක තමයි අපිට මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධව නැත්නම් අපි මේ සිස්ටම් එක සම්බන්ධව තියෙන ප්‍රශ්න කියන එක. මේ විදිහට අපි ටයිප් කරන්න පුළුවන්. එහෙම ටයිප් කරලා සෙන්ඩ් කියන බටන් එක ක්ලික් කරාම අපි අරගෙන යනවා සම්පූර්ණයෙන්ම මේ කියන chat section එක ඇතුළට. එතකොට මේ chat එක ඇතුළේදී WhatsApp, Messenger ඔය විදිහට chat එකක් විදිහටම තමයි පෙන්නුම් කරන්නේ. වංගද පැත්තේ මොකද්ද අපේ chat එක, මොකද්ද මේ chat එකට සම්බන්ධ දෙය කියන එක අපිට පුළුවන් message කරගෙන යන්න. අපි reply කරනවා හැකියි සාමාන්‍ය පැයකමාරක් ඇතුළත අපි අනිවාර්යයෙන් මේකට පිළිතුර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් අපිට දැම්මට පස්සේ සති ගණන් තියෙන ඩිලේ එක නැති කරගන්න පුළුවන් විදිය ඉන්ක්වයරි වලට මැසේජ් කරන ක්‍රමයකත් අපි හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපිට මෙන්න මේ විදියට අපිට අවශ්‍ය දෙයක් ආයි තියෙනවා නම් අපිට මේ විදියට ටයිප් කරන්න පුළුවන්. අපේ යට මැසේජ් සෙක්ෂන් එකේ තියෙනවා අපේ මැසේජ් එක ටයිප් කරන තැන. මේ විදියට ටයිප් කළා සෙන්ඩ් කරාම අපේ මැසේජ් එක ආයෙ පාරක් chat එකක් විදියට දිගටම කරගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු මේ කියන මැසේජ් කරගෙන යන එක නේ. අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරගෙන යන විදියට අමතරව අපිට මොනවා හරි දෙයක් අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් හෝ නැත්නම් කලාප කාර්යාලය පැත්තෙන් අපිට ලබා දෙන මැසේජ් එකක් අපි කොහොමද බලන්නේ? නෝටිස් කියලා දෙයක් තියෙනවා. මේ නෝටිස් කියන එක ක්ලික් කරාම අපිට පෙන්නුම් කරනවා කලාප කාර්යාලයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපිට ලබා දෙන මොනවා හරි වැදගත් තොරතුරු. අපි හිතමු මොනවා හරි පුහුණු සැසියක් ගැන අපිට දැනුම් දෙනවා නම් නැත්නම් මේ සිස්ටම් එකේ පිළිබඳව මොනවා හරි අලුත් අප්ඩේට් එකක් තියෙනවා ඒක දැනුම් දෙනවා නම් මේ දේවල් මේ මුළු පාසල් පද්ධතියේම එකපාර අපිට යවන්න පුළුවන්. නෝටිස් ලිස්ට් එකක් විදිහට යවන්න පුළුවන්. අපි මෙතඩ් එකක් අඳුල්ලා දීලා තියෙනවා. මේ විදිහට අපිට මේ තියෙන ඇවිල්ලා තියෙන නෝටිස් එක මොකක්ද කියලා අපිට රීඩ් මෝ කියන සෙක්ෂන් එකට ගිහිල්ලා අපිට ඕන වැඩිපුර තොරතුරු බලන්න පුළුවන් මේ මොකක්ද කියන එක පිළිබඳව. මේ විදිහට නෝටිස් එකක් දාන්න පුළුවන් ක්‍රමයක් අපි අඳුන්ලා දීලා තියෙනවා මේ සිස්ටම් එක ඇතුලේ. හරි. අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා කතා කරන්න තව වැදගත් කාරණාවක්. ඒක ඇවිල්ලා දැන් අපි කීපයක් දේවල් කතා කරා. ප්‍රොජෙක්ට් එකක් දාන විදිය, ප්‍රොජෙක්ට් එකක් බලන විදිය, සමා වෙන්න ප්‍රොජෙක්ට් එකක් බලන විදිය, ප්‍රොජෙක්ට් එක අප්‍රූවල් ගන්න අප්‍රූවල් නීඩඩ් එකක් සබ්මිට් කරන විදිය, ඊට පස්සේ ඊට අමතරව ස්ටේටස් මාරු කරන ඒවා, ওই විදිහේ කාරණා කීපයක් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි සාකච්ඡා කරා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපි ඩිරෙක්ට් කොහොමද පාසල් මට්ටමින් කොහොමද අපි ගැටලු සාකච්ඡා කරන්න කියන එක, අධ්‍යාපන අමාත්‍යාංශය හෝ සෝනල් එක එක්ක ඩිරෙක්ට් කොහොමද මැසේජ් කරන්න කියන එක, ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ කලාප කාර්යාලයෙන් ලබා දෙන මොනවා හරි වැදගත් නිවේදනයක් තියෙනවා නම් අපි නිවේදන බලන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරා. අවසාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අදහස්සා ගැටලු සාකච්ඡා කරන්න පුළුවන් අපි හදලා තියෙනවා පොඩි මෙතඩ් එකක්. මම හිතනවා මේ කලාපේ ඉන්න ගොඩක් ගුරුවරුන්ට මේක ටිකක් ෆැමිලියර් ඇති. අපි මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා අපි දැන් කරන මෙතඩ් එකක් තමයි මේක. අපි හදලා තියෙනවා ෆෝරම් කියලා සෙක්ෂන් එකක්. මේ ෆෝරම් කියන සෙක්ෂන් එක ඇතුලේ පෝස්ට් කියන සෙක්ෂන් එකට යමු. ගිහලා බලමු මොනවද මේ තියෙන්නේ කියලා. හරි. මෙන්න මේ විදිහට අපි ගත්තොත් දැන් ගොඩක් අයට ෆැමිලියර් ඇටි Facebook එකේ ඇතුලේ groups තියෙනවා. අපිට කෑම හදන්න ගුරුවරියන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෑම හදන්න තියෙන ප්‍රශ්න නැත්නම් ගුරුවරුන්ට වාහනයක් ගන්න එක පිළිබඳව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගොඩක් වෙලාවට මේ කියන Facebook group මේ group අය පාවිච්චි කරනවා. එතකොට මේ Facebook group එක ඇතුලේ දාලා තියෙනවා කවුරු හරි කෙනෙක් තමන් මීට කලින් ලැබපු අත්දැකීමක්. සමහර විට අපි හිතමු අපි මොකක් හරි වාහනයක් පිළිබඳ අහුවා කියලා ABC කියන වාහනේ පිළිබඳව ඒ ABC කියන වාහනේ කලින් පාවිච්චි කරපු කෙනෙක් දාලා දිනවා මේකේ ස්පෙයා පාර්ට්ස් ගණන් වැඩි නැත්තම් මෙන්න මේ වගේ ට්‍රබල් එකක් ආව එන්ජින් එකේ කොහොමද අපි මේක निराකරණය කරගත්තේ මම මෙතනින් හදාගත්තා නැත්තම් හදාගන්න තැනක් දන්නවද ওই වගේ දේවල් අනිවාර්යෙන්ම මේ group එකක් ඇතුලේ ෂෙයා වෙනවා. එතකොට අපි ගුරුවරයෙක්ගේ පැත්තෙන් ගත්තොත් එහෙමයි මේ කැමරේකට දාන මෙන්න මේ වගේ දේවල් දැම්මම රස වෙනවා මෙන්න මේ දැම්මම නරකයි කියනවා සමහරවිට මෙන්න මේ ප්‍රොඩක්ට් එක හොඳ නැහැ ගන්න එපා දරුවන්ට හොඳ නැහැ ඔය වගේ
අපි මේ Facebook එක ඇතුලේ විවිධාකාරයේ communications අපි පවත්වාගෙන යනවා. Groups වලට අපි join වෙලා අපි ඒ වගේ දේවල් බලනවා. සමහරවිට අපි Facebook ඒ කිසිම දෙයකට සම්බන්ධ නොවෙච්ච කෙනෙක් නම් Facebook ඇතුලේ log වුණාම ඒක ඇතුලේ thread එකක් විදිහට පල්ලෙහාට යන දේවල් පවා අපි කියවනවා. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ගේ අදහස් අපි බලනවා. මේ යම් කිසි දෙයක් ගන්න යද්දි වෙන්න පුළුවන් යම් කිසි දෙයක් කරන්න යද්දි. එතකොට මේකෙදිත් අපි පාවිච්චි කරන්නේ මේ method එකමයි. අපි මේ අලුත් සංකල්පයක් හඳුන්වලා දෙන්නේ. ව්‍යාපාර සමාජ කියලා දරුවන්ගේ ඉදිරි අනාගතය සඳහා. එතකොට මෙතෙන්දි මේ දේ පටන් ගැනීමේදී ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගුරුවරුන්ට මේ දේ කොච්චර දුරකට තේරුම් ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව ඊට පස්සේ මේ තේරුම්ගත් දේවල් ඉම්ප්ලිමන්ට් කරන් යද්දී මොනවා හරි පාසල් මට්ටමින් සිද්ධ වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් මේ සිස්ටම් එක කරගෙන යද්දි මොන හරි එරර්ස් එන්න පුළුවන් මොකද මේක අලුතෙන් අපි අඳුරලා දෙන සිස්ටම් එකක් ගුරුවරුන්ට මේවා මේක මේක මීට වඩා සරලව වුණොත් හොඳයි කියලා තේරෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලට අපි මේ අවස්ථාව දීලා තියෙනවා ෆෝරම් එකක් අපි ක්‍රියේට් කරලා ඕනම් පාසලකට පුළුවන් Taman ලැබපු මොකක් හරි අත්දැකීමක් තියෙනවා නම් මේ සිස්ටම් එක ඇතුලේ නැත්නම් මේ ඇතුලේ ගන්න ලබා දෙන ප්‍රොජෙක්ට් ඇතුලේ මොනවා හරි අපි ලැබුවා අත්දැකීමක් තියෙනවා නම් ඒක ෂෙයා කරගන්න පුළුවන්. සමහරවිට මේ ප්‍රොජෙක්ට් එක කරන් යන හොඳ විදියක් වෙන්න පුළුවන්. අපි අලුතෙන්ම ලබා දෙන තියෙන ප්‍රොජෙක්ට් එක ලේසියෙන් කරන්න පුළුවන් මෙතඩ් එකක් කවුරුර හොයාගෙන. ඒ ප්‍රොජෙක්ට් එක මේ විදියට කරගෙන. ඒතකොට අපි ප්‍රොජෙක්ට් එක කරගෙන යද්දී ඒක ලකුණු ලබා දීම පරිපාලිතයට ලොකු සම්බන්ධව දෙයක් නෙමෙයි නම් අපිට ඒක ෂෙයා කරන්න බැහැ. ලකුණු ලබා දීම පරිපාලිත සම්බන්ධ වුණත් ඒ පාසල මොන හරි අලුත් දෙයක් මේවා කරගත්තා නම් අපිට ඒක ෂෙයා කරන්න පුළුවන්. ළමයින්ට ඒක දැනගන්න පුළුවන් තොරතුරක් නා අපි සමහරට අධ්‍යාපනික වශයෙන් වැදගත් තොරතුරක් වෙන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක කරන් යද්දී හම්බෙච්ච අපි මොකක් හරි ඉතිහාසයේ සම්බන්ධ මොකක් හරි දෙයක් නැත්නම් මේ බිස්නස් එකක් කරගෙන යද්දී හම්බෙන වැදගත් බිස්නස් එකක් ඉදී අපි විශ්වාස කළ යුතු කරුණ මොන හරි හම්බෙච්ච දෙයක් වෙන්න පුළුවන් ඒ වගේ දේවල් මේ ෆෝරම් එක ඇතුළේ ෂෙයා කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම එතකොට ඒ ෆෝරම් එක ඇතුළේ ෂෙයා කරද්දී මේ විදිහට පෙන්නනවා කවුද මේක ෂෙයා කරලා තියෙන්නේ කියලා මොන පාසලෙන්ද මේක ෂෙයා කරලා තියෙන්නේ කියන එක පෙන්නුම් කරනවා ඒ වගේම ඒක ඇතුළේ මාතෘකාවක් දෙන්න පුළුවන් ඒකට විස්තරයක් සවිස්තරාත්මකව දෙන්න පුළුවන් අපි ඇතුළේ කියලා බලමු මෙන්න මේ විදියට රීඩ් මෝ ගියහම බලන්න පුළුවන් අපිට සම්පූර්ණ පෝස්ට් එක ඒක කොච්චර කාලයකට කලින් දාලා තියෙන්නේ කියන එක මොකද යාවත් කාලීන තොරතුරක් නම් අපිට ඒක පිළිගන්න පුළුවන් අපි හිතමු සිස්ටම් එකේ යාවත් කාලීන තොරතුරක ප්‍රශ්නයක් තියෙනකොට අපිට ඒක පිළිගන්න පුළුවන් හැබැයි අවුරුදු එකමාරට කලින් ප්‍රශ්නයක් තියෙන කියලා වැටලා තිබ්බොත් ඒ ප්‍රශ්නේ දැන් නිරාකරණය වෙලා තියෙන්න පුළුවන් නේ ඒ වගේ දේ නිසා අපි ටයිම් එක පෙන්නනවා කමෙන්ට් කීයක් තියෙනවද කියලා අපිට බලන්න පුළුවන් ඒකට මේ දිනේ මේ මේ විදියට අපි ගත්තොත් නම පෙන්නනවා පාසලේ නම පෙන්නනවා ඒ පෝස්ට් එක දාලා තියෙන කෙනාගේ තනතුර හෝ මොකක් හරි පාසලක සිසුවෙක් නම් ඒ සිසුවාගේ පාසලේ නම ඒ දේවල් පෙන්නුම් කරනවා අපි මේ ෆෝරම් එක ඇතුලේ. එතකොට මේ තොරතුරු වලට අනිවාර්යයෙන්ම තොරතුරු ලබා දෙන්නේ කවුද කියන එක පිළිබඳව අපිට අනිවාර්යෙන් දැනුවත් වීමක් තියෙනවා. මේ විදියට තමයි මේ ෆෝරම් එක ක්‍රියාත්මක වෙන්නේ. හරි. රීඩ් මෝ ක්ලික් කරලා අපි ඇතුලට ගිහිල්ලා බලමු. අපිට මේ රීඩ් මෝ කරලා ඇතුළට ගියාට පස්සේ අපිට පුළුවන් කමෙන්ට් එකක් දාන්න අපේ මේ ප්‍රොජෙක්ට් එකට අපි මේ දාලා තියෙන පෝස්ට් එකකට සමාවෙන්න ඒ පෝස්ට් එකකට කමෙන්ට් එකක් කියලා කියන්නේ කවුරුර කියන දාලා තියෙන එක එක්ක මමත් මටත් මේක මේ විදිහටම සිද්ධ වුණා නැත්නම් මේක මම මේ ප්‍රශ්නේ මට තිබ්බ මම ඒක මීට කලින් නිරාකරණය කරගත්තා ඒ නිරාකරණය කරගත්ත විදිය ගැන අපිට මෙන්න මෙතන දැනුම් දීමක් කරන්න පුළුවන් මේ පාසලට හරි ඒ වගේම අපිට අලුත් පෝස්ට් එකක් දානවා නම් මම අර දැන් කතා කරේ තියෙන පෝස්ට් එකක් බලන්න යන විදිය ගැනනේ. එතකොට අපිට අපිම පෝස්ට් එකක් අලුතෙන් දානවා නම් new post කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් මේ පෝස්ට් දාන එකට ෆෝරම් එකට දාන එකට subject title එකක් දාලා description එකක් දාලා අපිට පුළුවන් පල්ලෙහෙන් තියෙන ටැග්ස් කියන ටැග්ස් කියලා කියන්නේ අපි මේ ටැග්ස් normal ටැග්ස් විදිහට හදා ගන්නවා පාවිච්චි කරන්න යද්දී මේක ටෙක්නිකලි පැත්තේ දෙයක්ද මේක නැත්තම් මේ ප්‍රොජෙක්ට් යම්සි ප්‍රොජෙක්ට් එකකට සම්බන්ධ දෙයක්ද ඒකේ ඒවට අපිට ටැග් එකක් දාන්න පුළුවන් එතකොට තව කෙනෙක් සර්ච් කරද්දී ඒ අපිට ඒව අරගෙන දෙන්න පුළුවන් ඒ රිසල්ට්ස් විදියට සබ්මිට් බටන් එක ක්ලික් කරන්න පුළුවන් ඊට පස්සේ ඒ වගේම මයි පෝස්ට් කියන සෙක්ෂන් එකට ගියහම පෙන්නනවා මම මීට කලින් දාපු පෝස්ට් මොනවද කියන අපි මයි ප්‍රොෆයිල් එකට ගියහම අපිට පෙන්නනවානේ අපේ ප්‍රොෆයිල් එක අපි කලින් කරපු දේවල් මොනවද කියන එක ඒ වගේම මේ මම මේ ගත්තොත් ප්‍රසන්න කියන කෙනා දාලා තිනවා විදුවල් පෙත්තුමේ දෙයක්. එතකොට ඒක තමයි මම පෙන්නන්නේ. මයි පෝස්ට් එකේ තුර මගේ සෙක්ෂන් එක ඇතුළට අහම් මට ඒක පල්ලෙහාට බලන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් කරුණක් තියෙනවා ප්‍රොපියුල පෝස්ට් කියලා සෙක්ෂන් එකක් තියෙනවා දකුණු අත පැත්තේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදියට. මේ ප්‍රොපියුල පෝස්ට් කියලා කියන්නේ මේ දවස්වල වැඩිපුරම භාවිතා වෙන පෝස්ට් කියන එක.
මොනවද මේ දවස්වල වැඩිපුරම මිනිස්සු බලලා තියෙන්නේ මේ ඉන්න කට්ටිය බලලා තියෙන්නේ මොකද්ද වැඩිපුරම කියන එක පිළිබඳව මෙතන ෂෙයා වෙනවා පෙන්නනවා ප්‍රොපියුලර් පෝස්ට් ඒක අපි මේකට ඇවිල්ලා නිතර බලනකොට මොන හරි වැදගත් දෙයක් කියනවනේ ඒක අනිවාර්යෙන් ගොඩක් කට්ටිය බලලා තියෙනවා අපිට ඒව නැවත බලන්න පුළුවන් අපිට අපේ දැනුමට වැඩි කරගන්න අපිට ඒව නැවත බලන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් තිබ්බ හෝ නැතා අපිට මේ තියෙන ප්‍රොපියුලර් පෝස්ට් වල තියෙන දේවල් බලන්න පුළුවන් සමාජයට වැදගත් කාරණාවක් වෙන්න පුළුවන් අපේ ප්‍රොජෙක්ට් එකට අපි කරන් යන එකට අදාළව වුණත් නැති වුණත් ඒක අපේ වැඩකටයුතු වලට අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන වැදගත් දෙයක් වෙන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි අපේ මේ සිස්ටම් එක ඇතුලේ අපේ වැදගත් තොරතුරු අමොන හරි දෙයක් තියෙනවා නම් සාකච්ඡා කරගෙන අපි ක්‍රමයක් හදලා තියෙන්නේ. ඒ වගේම අපි තව පොඩි දෙයක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සිස්ටම් එක ඇතුලේ භාවිතය පහසු කරවන්න අපි හදලා තියෙන පොඩි සෙක්ෂන්ස් ටික මේ උඩ තියෙන බටන් ස්ටික් ගැන තමයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන මේ කෙරවලේම තියෙනවා මැසේජස් වලට අලුතෙන් මැසේජස් ආවොත් මොන හරි අපි ඉන්ක්වයරි වලදී අලුතෙන් මැසේජස් ආවොත් ඒවා දැනුම් දෙන අපි මැසෙන්ජර් වල ගත්තොත් තියෙන නොටිෆිකේෂන් එක වගේ එහෙම දෙයක්. ඒ වගේම මේ තියෙනවා ප්‍රොජෙක්ට් එකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා නම් ඒ ප්‍රොජෙක්ට් ප්‍රමාණය පිළිබඳව පෙන්නුම් කරන්න මේ දෙවෙනි මේ බටන් එක මේ දෙවෙනි නොටිෆිකේෂන් අයිකන් එක තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි නොටිෆිකේෂන් අයිකන් එකේ තියෙනවා අපි අප්‍රූවල් ලියවපු මොන හරි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒ ප්‍රොජෙක්ට් වල ස්ටේටස් එක පෙන්වන්න මේ ඇවිල්ලා තියෙන රිප්ලයි එකක් නැද්ද කියන එක. ඒ වගේම හතරවෙනි එකේ තියෙනවා අපි අපිට අලුතෙන් නොටිසස් මොන හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ දේවල් ඊට අමතරව සිස්ටම් එක පැත්තෙන් මොන හරි අප්ඩේට්ස් ඒ වගේ දේවල් යනවා නම් මෙන්න මෙතන අන්තිම අයිකන් එක කියන්නේ අන්තිමනම තියෙන කෙරවලේම තියෙන අයිකන් එකෙන් පෙන්නවා මොන හරි සිස්ටම් අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා නම් අපිට ඒ දේවල් අලුතෙන් ඉන්ස්ටෝල් කරගන්න අලුතෙන් අප්ඩේට් කරගන්න පුළුවන් වෙන්න. ඒ වගේම ඩේට් ටයිම් ඒ දේවල් මෙතන උඩ පෙන්නුම් කරනවා මොකද්ද මේ කියන එක පිළිබඳව. ඒ වගේම කෙරවලේම තියෙන වම් දකුණත පැත්තේ කෙරවලේම තියෙන අයිකන් එකෙන් පෙන්නනවා කරන්න. මෙන්න මේ විදිහට දකුණත පැත්තේ කෙරවලේම තියෙන ටැබෙන් අපිට අපි සාමාන්‍ය ලොග් අවුට් වෙන තැන අපි ඕනම සිස්ටම් එකකින් ලොග් අවුට් වෙන තැන අපිට පෙන්නනවා. එතන තියෙනවා මයි ප්‍රොෆයිල් එක තියෙනවා. එතකොට මගේ account එක edit කරගන්න පුළුවන්. ඒ වගේම අලුත් users ලා අපි හදලා නම් මොනවාරි හේතුවක් මත ඒ දේවල්ට approval එකක් යටතේ අපිට හදන්න පුළුවන්. ඒ වගේම ලොග් අවුට් button එක තියෙනවා. මේ දේවල් තමයි සම්පූර්ණයෙන්ම අපිට පෙන්නුම් කරන්නේ මේ උඩ තියෙන section එක ඇතුලේ. මේ උඩ තියෙන header එක ඇතුලේ. ඒ වගේම තව දෙයක් තියෙනවා මේ කෙරවලේම තියෙනවා අපිට ආය පාරක් chat එකට log වෙන්න ඕන නම් අපිට chat එකට යන්න ඕන නම් chat එක ඉක්මනට බලන්න උවමනාවක් තියෙනවා නම් අර inquiry එකට නැතුව අපිට chat කරන ගමන් අර ටික් කරගෙන යනවා නම් අපිට පුළුවන් දකුණත පැත්තේ මේ විදිහට chat එකක් open කරගන්න මේ icon එක click කරලා. හරි. මේ දේවල් තමයි සම්පූර්ණයෙන්ම මේ system එක ඇතුලේ තියෙන වැදගත්ම කාරණා විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ සාකච්ඡා කරපු හැම දෙයක්ම අපි වීඩියෝ 6කට සම්පූර්ණයෙන්ම ගොනු කරලා තිනවා. ඒ වීඩියෝ 6 අපි සම්පූර්ණයෙන්ම ෂෙයා කරනවා සිස්ටම් එක ඇතුලේ අපේ මේ WhatsApp group එක ඇතුලේ සිස්ටම් එක සම්බන්ධයෙන් මේ හදලා තියෙන වීඩියෝස් 6. ඒව නැවත නැවත අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට බලන්න පුළුවන්. ගුරුවරු කීප දෙනෙක් අහලා තිබ්බා අපිට නැවත මේ රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්ද කියන එක. ඒ වගේම මම තව දෙයක් දැනුම් දෙන්නම්. මේ session එක අපිට කාටරි කෙනෙක්ට මම අර මැදේ drop වෙච්ච හින්දා හුනේ නැත්තම් මේ session එකත් නැවතත් අපි share කරනවා සම්පූර්ණයෙන්ම recording එක අනිවාර්යයෙන්ම මේ WhatsApp group එක තුල අපි share කරන්න බලාපොරොත්තු වෙනවා. sessions තුනම අවසන් වුණාට පස්සේ යනවා. ඊයේ දිනේදී අද උදේ දැන් මම පවත්වන එකයි හවස පවත්වන්න බලාපොරොත්තු වෙන session එකයි මේ තුනේම recordings අපි එකපාර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා group එක ඇතුලේ. එතකොට අදට දැන් මම කතා කරපු කාරණා ටික තමයි මේ සිස්ටම් එක පිළිබඳව අපිට දැනුම් දෙන්න තියෙන්නේ. එතකොට මම කතා කරපු දේවල් ආයි මම රැප්අප් එකක් විදිහට සම්පූර්ණයෙන් මම ආයි කියන්නම්. අපි සාකච්ඡා කරා කොහොමද ලොගින් වෙන්නේ කියන එක, ප්‍රොජෙක්ට් එකක් බලන්නේ කොහොමද, නෝමල් ප්‍රොජෙක්ට් එකක් කොහොමද බලන්නේ කියන එක, ඒ ප්‍රොජෙක්ට් එක ස්ටේටස් අප්ඩේට් කරන්නේ කොහොමද කියන එක, ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකක මාකින් ස්කීම් ගයිඩ්ලයින්ස්, ඊට පස්සේ ප්‍රොජෙක්ට් ෆයිල්ස් කොහොමද මම අපි ඩවුන්ලෝඩ් කරගන්නේ කියන එක, ඊට පස්සේ එතනදිම අපි කතා කරා කොහොමද ෆයිනල් රිපෝට් එක සබ්මිට් කරන්න කියන එක. ඊට පස්සේ අපි සාකච්ඡා කරා මොකද්ද මේ අප්‍රූවල් නීඩඩ් කියන ප්‍රොජෙක්ට් එක කියන එක. අප්‍රූවල් නීඩඩ් ප්‍රොජෙක්ට් එකක් නම් ඒකට අපි ප්‍රොපෝසල් එකක් සබ්මිට් කරන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරා. ඊට පස්සේ ඒ ප්‍රොජෙක්ට් වලත් අපි ෆයිනල් රිපෝට් එකක් ලබා දිය යුතුයි කියන එක පිළිබඳව සාකච්ඡා කරා. ඊට පස්සේ අපි කතා කරා මැසේජස් යවලා පෞද්ගලික මට්ටමින් يعني පාසල් මට්ටමින් මැසේජස් යවලා තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න විදිය අපි අර මං කිව්ව මැසෙන්ජර් විදියට WhatsApp විදියට මැසේජස් යවන ක්‍රමය. ඒ වගේම එතෙන්දී පුළුවන් කියලා මං කිව්වා බලන්න
අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෝනල් මට්ටමින් ලබා දෙනවා නම් යම් කිසි මොනහරි අනවුස්මන්ට් එකක් නිවේදනයක් ඒක බලන විදිය ගැන අපි සාකච්ඡා කරා ඊට පස්සේ කතා කරා ෆෝරම් එක පිළිබඳව ගුරුවරුන්ට සහ පාසල් වලට නිදහසේ කතා කරන්න පුළුවන් ප්‍රශ්න මොනහරි තියෙනවා නම් ඒ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් ෆෝරම් එකක් ගැන අපි කතා කරා මම අර Facebook groups ගැන කතා කරේ ඒ තැනදී ඊට අමතරව අපි කතා කරා මේ කියන ෆෝරම් එකට අමතරව කොහොමද මේ උඩ තියෙන හෙඩර්ස් වලින් මොනවද වෙන්නේ කියන එක මැසේජස් සහම අපිට සෝමන් නෝමල් Facebook ඇතුලේ notifications එනවා වගේ මේකේ කොහොමද අපිට මේ දේවල් ඇවිල්ලා තියෙන්නේ එතනින් ක්ලික් කරලා බලන්න පුළුවන් අලුතින් මොනවද ඇවිල්ලා තියෙනවද කියලා ඒ දේවල් බලන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි කතා කරා ওই දේවල් තමයි අපි දැන් අද කතා කරපු සම්පූර්ණ ගොනුවේදී අපි කතා කරපු දේවල් මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් මේ දැන් අද උදේ මේ දැන් කරපු session එක සම්බන්ධයෙන් system එක පිළිබඳව සහ මේ ව්‍යාපාර සමාජිකයන් සංකල්පේ මොන හරි දේවල් තේරෙන්නේ නැත්නම් තියෙනවා අපිට කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම system එක සම්බන්ධයෙන් හවස session එක සම්පූර්ණයෙන් මේ ව්‍යාපාර ව්‍යවසායගතය කියන එක සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා system එක ගැන නොතේරිච්ච මොන හරි දෙයක් තියෙනවා නම් දැන් ගුරුවරුන්ට අවස්ථාව දීනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න mic එක ඔන් කරලා අන්මියුට් කරලා ඉවරලා කතා කරන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කෙටි විලාල ලබා දෙන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක පිළිබඳව සාකච්ඡා කරමු මොන හරි ප්‍රශ්නයක් තියෙනවද ගුරුවරුන්ට මම කන්නංගර විද්‍යාලයේ කොළඹ හලෝ මම කන්නංගර විද්‍යාලයෙන් අපේක්ෂා ඇහෙනව නේද අපේක්ෂා ඔව් අපේ එක ගුරු මහත්මයෙක් ඉන්නවා මං හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා හරි සර්ට කතා කරන්න පුළුවන් කතා හරි මම කන්නංගර විද්‍යාලයෙන් රන්දිම කතා කරන්නේ මට දැනගන්න පුළුවන්ද සර් මේ හරි සිස්ටම් එකේ මේ user level මොනාර තියෙනවද දැන් ළමයෙකුත් ඔකට සම්බන්ධ වෙනවා ගුරුවරයෙක් ඔව් මම අර මේ පැහැදිලි ඔබතුමාට දැනගන්න ඕනේ මේ සර් මේ අවශ්‍ය මොනවද user levels තියෙන්නේ කියන එකනේ ඔව් සර් හරි මම මුලින්ම සඳහන් කරේ සර් අපි මං පෙන් කරනම් ස්ක්‍රීන් එක මං හිතනවා හරි මෙන්න මෙතෙන්දී මම සඳහන් කරා user levels තුනක් ගැන එකක් ඇවිල්ලා දැන් මේ තියෙන්නේ hierarchical ව්‍යාපාර සමාජය ඇතුලේ මෙතන උඩම level එකක් ඉන්නවා managing director or chief executive officer කියන එක CEO කියන position එක එතකොට පාසලේදී දරුවන් වශයෙන් දරුවෙක්ට හම්බෙන ලොගින් එක තමයි මේ CEO. ඒ කියන්නේ මේ කියන පද්ධතියේ ඉන්න ප්‍රධානම දරුවා. ඒ දරුවට ලොගින් එකක් හම්බ වෙනවා සිස්ටම් එක ඇතුලේ. එතකොට user levels ගත්තම එක user level එකක් ඒක. ඊට අමතරව ඒ දරුවාට තියෙන excels ඒ දරුවා කරන හැම දෙයක්ම මොනිටර් කරන්න බලන්න පුළුවන් levels දෙකක් තමයි ඊළඟට තියෙන්නේ. ඒක ඇවිල්ලා admin කියලා ගත්තොත් අපි හිතමුකෝ පාසල් මට්ටමේ admin කියලා. එහෙම ගත්තොත් එතෙන්දී ඉන්නවා විදුහල්පතිතුමා පාසලේ ඊට පස්සේ මේ teaching charge. ඒ කියන්නේ පාස් මේ පාසලේ මේ ව්‍යාපාර සමාජය කියන සංකල්පේ බාරව ඉන්න ගුරුවරයා හෝ ගුරුතුමිය. එතකොට එහෙම ඒ දෙන්නගේ එක්කෙනෙක් හෝ නැත්නම් අපිට ගුරුවරු දෙන්නෙක් ඉන්නවනේ ගුරුවරුන් දෙන්නටම අපිට logins දෙන්න පුළුවන්. ওই විදිහට user levels තියෙන එතකොට principal කියන user level එක teaching charge කියන එක ඊට පස්සේ අපි ගත්තොත් දරුවන්ගෙන් එක්කෙනෙක්ට ඒ කියන්නේ පාසල් මට්ටමින් ගන්න එක ප්‍රධාන දරුවෙක්ට අපි එක user level එකක් දෙනවා. ඒතර ප්‍රධාන වටෙන් වශයෙන් ගත්තොත් user levels තුනක්. මම හිතනවා සර්ට මං කිව් එක පැහැදිලි වුණා කියලා. මොන හරි තව දෙයක් දැනගන්න ඕනෙද සර්? පැහැදිලිද? මේ access rights එම වෙනස් නේද සර් එතකොට? ඔව් අනිවාර්යෙන්ම ඒ කියන්නේ මම ඒක තේරුම් සඳහන් කරේ දරුවන් මේ කියන්නේ දරුවන් පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි limited level එකක තියෙන access. ඒතකොට ළමයින්ට අපිට ලබා දෙන්නේ නැහැ chat කරන එක ඒ වගේ දේවල් අපිට ලබා දෙන්න උවමනක් නැහැ. එතකොට ගුරුවරයෙක්ගේ මොකක් හරි විශේෂ ඉල්ලීමක් තියනවා නම් නැහැ මේ දරුවා කරන දේවල් මට මොනිටර් කරන්න පුළුවන්. يعني අපි මේ හැම level එකකම තියෙනවා දැන් ගුරුවරයෙක්ට සහ principal ට දරුවන්ගේ සම්පූර්ණ account එකේ වෙන හැම දෙයක්ම මොනිටර් කරන්න පුළුවන්. හැබැයි මේ විදිහට මොනිටර් කිරීමේ හැකියාවක් තියෙන පාසල් වලට අපි ලබා දෙනවා දරුවන්ටත් මැසේජ් කරලා මේ දේවල් කරගෙන යන්න පුළුවන් වෙන හැබැයි ගුරුවරයෙක් ඉල්ලීමක් විදිහට කරනවා නම් ඒක දෙන්න කියලා විතරයි අපි එතෙන්දී ලබා දෙන්නේ නැත්නම් අපි normal විදිහට ගත්තම ගුරුවරයෙක්ට සහ principal ට තමයි මේ chat කියන එක. ඒ කියන්නේ තොරතුරු sannivedanaya කරන්න පුළුවන් දේවල් අපි ලබා දීලා තියෙන්නේ. පැහැදිලි නේද සර්? පැහැදිලි සර් බොහොම ස්තුතියි. හරි. තව කවුරු හරි ගුරුබදෙක්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්.
ගොඩක් කට්ටිය අහලා තිබ්බා ලොග් වෙන විදිය අපිට දැනුම් දෙන්න කියලා. මම කලින් සඳහන් කරා කීපිටක් අපිට මේ සෙෂන්ස් ටික ඉවරුනහම අපි හව සෙෂන් එක ඉවරුනහම අපි සම්පූර්ණයෙන්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ කියන සිස්ටම් එකේ ඩමි URL කියන්නේ URL එකක් සහ ඒකේ user name password අපි ගුරුවරුන්ගේ භාවිතයට පුරුදු පුහුණු වෙන්න. එතකොට ඒක ඇතුලේදී ගුරුවරුන්ට දේවල් දාලා අවශ්‍ය විදියට මේ භාවිතා කරලා පුරුදු පුහුණු වෙන්න පුළුවන්. අපි ඊට පස්සේ යම් කිසි කාලයක් ඇතුළත අපි මේක live මට්ටමට කියන්නේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම භාවිතා වෙන මට්ටමට අපි ගේනවා. එතකොට එතෙන්දී පුළුවන් ගුරුවරුන්ට තමන්ට අදාළ සම්පූර්ණ සවිස්තරාත්මක විස්තර වලින් මේ වැඩේ කරගෙන යන්න. හැබැයි දැනට අපි හැකි ඉක්මනට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා හැම පාසලකටම හැම අදාළ user name password ගුරුවරුන්ගේ පුහුණුව සඳහා භාවිතා කරන්න. එතෙන්දී ඒක කරගෙන යනකොට ගුරුවරුන්ට ප්‍රශ්න මතුවේ ඒවත් අපි निराකරණය කරලා අපි ඊට පස්සේ මේ සිස්ටම් එක සම්පූර්ණ යාවත්කාලීන කරන විදියට මට්ටමට කරගෙන යන බලාපොරොත්තු වෙනවා. දැන් මේක සිසන් 3කින් සම්සේ හරි එහෙනම්ස් කියන්න මේ දැන් සිසන් 3කින් සමන්විතයිනේ. ඊයකට අපිට සම්බන්ධ වෙන බැන්න ඊයර මේ limit එක 100යි යුනි ඊට පස්සේ join වෙන බැරුණා අපිට මේකට. එතකොට ඒකතා කරපු දේවල් ගැන මම මෙහෙම කරන්නම් සර්. මම දැනුම් දෙන්නම්. දැන් හවස session එක ආද සාකච්ඡා කරනවානේ. එතෙන්දී ඊයේ කතා කරපු දේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා. එතකොට ඒකත් ගොඩක් වැදගත් වෙයි මේ සල්ලට. එතකොට ඒකත් එක්ක සම්බන්ධ වෙලා යන හින්දා session එක. ඊට අමතරව දැන් ඊයේ කරපු සම්පූර්ණ session එකම අපි අද හවස session එකෙන් පස්සේ මේ recordings තුනම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි මේ group එකේ WhatsApp group එකට දානවා අපි links තුනක් ඉදිරියේ videos තුන YouTube අපි upload කරලා. එතකොට ඒක ආයි පාරක් නැවත බලන්න අහන්න හැකියාව අනිවාර්යෙන්ම මේ හැම ගුරු භවතෙක්ටම ලැබෙනවා. ඒ හරහා බලන්න පුළුවන්. මම ඉල්ලීමක් විදිහට කරන්නම් හවස session එක කරද්දී ඊයේ කරපු දේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා. හරි සර්, thank you very much. හරි, okay. තව මොන හරි ප්‍රශ්න chat එකේ අහලා දිනා උසස් පෙළ සිසුන් පමණක් සම්බන්ධ කරගත හැක්කේ කියලා. නැහැ, පාසලේ ඌ කියන්නේ අපි සාමාන්‍යයෙන් මම අර කලින් සඳහන් කරපු පෙන්නපු හයිරාකික මම ආයිෂා කරන්නම් ගුරුවරු අන්න හින්දා මෙන්න මේ කියන හයිරාකියකට අපි ගත්තොත් දැන් අපි සාමාන්‍ය සමිතියක් ගත්තත් ප්‍රධානම තනතුරු වලටනේ අපි උසස් පෙළ සිසුන් වගේ සම්බන්ධ කරගන්නේ. එතකොට මේ කියන අපි මීඩියා යුනිට් එක ගත්තොත් මීඩියා යුනිට් එක පැත්තෙන් ගත්තත් ප්‍රධානම තනතුරු වලට ගන්නේ උසස් පෙළ සිසුන් අනිත් කාර්ය සභාව සහ පල්ලෙහා වැඩ කරන හැම දරුවෙක්ම අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මේ සමාජය. එතකොට මේකෙදි මෙන්න මේ කියන තනතුරු මම හිතනවා ගුරු අත්පොතේ තියෙනවා මේ තනතුරු ටික ඉතා පැහැදිලිව මේ තියෙන තනතුරු වලට සාපේක්ෂව පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඒ තනතුරු වලට අපි භාවිතා කරන්නේ උසස් පෙළ සිසුන්ව. මොකද යම් කිසි වගකීමක් ගන්න පුළුවන් සිසුන් පිරිසක් එතන ඉන්න හින්දා උසස් පෙළ සිසුන්ව මේ තනතුරු වලට සම්බන්ධ කරගෙන අපිට පාසල ඉන්න ඕනම ආට් කරනවා වෙන්න පුළුවන් ඕනම සිසුවෙක්ව අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මේ කියන සමාජයේ ක්‍රියාකාරී සමාජිකයන් විදිහට. එතකොට ඒගොල්ලන්ට යම් කිසි ටාගට් ඇදලා ඒගොල්ලන්ව ඩ්‍රයිව් කරන්න පුළුවන්. එතකොට අපි මේ උසස් පෙළ මට්ටමට ඒ දරුවන් කියන්නේ 9 වසර 10 වසරේ දරුවන් උසස් පෙළ මට්ටමට එද්දී ඒ දරුවන්ට මේ තනතුරු ටික ලබා දෙන්න පුළුවන්. අපිට අවුරුද්දෙන් අවුරුද්ද මේ දරුවන් වෙනස් වෙන හින්දා ඒ කියන්නේ ඊළඟ අවුරුද්දට අලුත් කට්ටියක් එන හින්දා අපිට ඒක ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ දරුවන්ට අපි පොඩි කාලේ ඉඳන් යම් කිසි හැකියාවක් පෙන්වන්න යන කෙනෙක්ද අපිට ගුරුවරුන්ටත් හරි ලේසි යම් කිසි දරුවෙක්ගේ ඒ හැකියාව අවුරුදු කිහිපයක්ම දකිනවනම් එයාව ඊළඟ බැච් එකේ ඊළඟ ඉන්න සෙක්ෂන් මේ කට්ටියගේ කවුද අපි CEO විදිහට පත් කරගන්නේ කියන එක පිළිබඳවත් මේ ඉන්න ගුරුවරුන්ට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් පල්ලෙහා මට්ටමින් අර විතර දරුවන් සම්බන්ධ වුණාම. මම හිතනවා ඒකට පැහැදිලි කියලා. තා මොන හරි ප්‍රශ්න තියෙනවද ගුරුවරුන්ට සිස්ටම් එක සම්බන්ධයෙන් හරි මොන හරි දෙයක්? විනාඩි 5ක විතර කාලයක් බලමු මොනවයි ප්‍රශ්න තියෙනවද කියන එක. Good morning, I'm from St. Joseph Christian College පානදුක. මේ දැන් ඔය සිස්ටම් එක අහා ඉදිරිපත් කරන ප්‍රොජෙක්ට්ස් විතරද නැත්නම් අපිටත් පුළුවන් ද ප්‍රපෝස් කරන්න? මට සමාවෙන්න මුල් ටික විතර ඇහුනේ. මට පොඩ්ඩක් ආයේ කියන්න පුළුවන්ද? මං හිතන්නේ මොකක් හරි කනෙක්ෂන් එක ඩ්‍රොප් එකකින් මට මුලින් ඇහුණා සිස්ටම් එක ගැන කියලා කියන එතනින් ඇහුනේ. අනේ තරනතු ආයි පොඩ්ඩක් සඳහන් කරන්න. ඔව් හරි. සිස්ටම් එකෙන් නම් අපිට ප්‍රොජෙක්ට් දෙනවද සර්? ඒකට අමතරව අපෙනුත් අපිටත් පුළුවන්ද අපේ මේ සංගමය තුළ මේ සමාජය තුළ අපිටත් විවිධ ව්‍යාපෘතිට අමතරව කරන්න පුළුවන්ද? හරි.
සර් මට සිස්ටම් එකෙන් අපිට ප්‍රොජෙක්ට් එකක් ගෙන ඉතර තියෙ විතරයි ඇහුනේ. අපේක්ෂා අපේ ඇහෙනවද? අපේක්ෂා ඔව් ඒ සර්ගේ ප්‍රශ්නේ උනේ දැන් මෙහි අපේ සිස්ටම් එක තුලින් ලබා දෙන ප්‍රොජෙක්ට්ස් වලට අමතරව පාසල පැත්තෙන් මොනහරි ප්‍රොජෙක්ට් එකක් ප්‍රපෝස් කරන්න පුළුවන්ද කියලා. අපි වැහෙනවද? ඔව් දිල්නි අනේ චුට්ටක් මටයි කියන්නේ මොකද ඒ සර් කිව්වේ කියලා මට ඇහුන්නේ නැහැ මේ මුල් ටික. ඒ සර්ගේ ප්‍රශ්නේ උනේ දැන් සිස්ටම් එකෙන් මේ පාසල් වලට ලබා දෙන ප්‍රොජෙක්ට්ස් වලට අමතරව පාසල පැත්තෙන් මොනහරි අලුත් යෝජනාවක් තියෙනවා නම් ඒ දේවල් ප්‍රපෝස් කරන්න පුළුවන්ද කියන එක. අනිවාර්යෙන්ම හොඳ ප්‍රශ්නයක්. මේ විදිහට දෙන්න පුළුවන්ද කියලා. හොඳ ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි සර් ප්‍රශ්න. අපේක්ෂා මං හිතන්නේ අපිට ඇහෙන්නේ නැහැ. මොකරාට අපිට වඩා ගොඩක් වැදගත් ප්‍රොජෙක්ට්ස් ගේන්න පුළුවන් මේ දේවල් කරන එක ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් එතෙන්දී අපි සාකච්ඡා කරන ලීඩර් කියන ප්‍රොජෙක්ට් මට්ටම ආවෙත් ඒක හින්දා තමයි අපි බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ අපේ පළවෙනි සෙෂන් එකේදී අපි බලා පොරොත්තු වෙනවා මේ දේවල් එක කරගෙන ගියාට පස්සේ අපි මාසයක් හෝ දෙකක කාලයක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා පාසල් මට්ටමින් ව්‍යාපෘති යෝජනා අධ්‍යාපන අමාත්‍යාංශයට ගන්න. එතකොට ඒ දේ ඒ වෙන ප්‍රොජෙක්ට් හොඳයි නම් අනිවාර්යයෙන්ම අපිට ඒක ක්‍රියාත්මක කරවන්න පුළුවන් නම් අපි මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම ඒ පාසලට විතරක් කරන්න කියලා හිතන දේවල් අපිට ඒ පාසලට විතරක් කරන්න අපිට අනුමැතිය ලබා දෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් වලට වැඩිපුර ලකුණු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මේ සිස්ටම් එකේ ඉවලුවේෂන් එකේදී අනිවාර්යෙන් ලබා දෙනවා. එතකොට මේ දරුවන්ව අපි මේ විදිහට ඉවලුවේට් කරලා ඉවර වෙලා මේ දරුවන්ව බලාපොරොත්තු වෙන්නේ මේ ඉවලුවේෂන් එකෙන් පස්සේ බලාපොරොත්තු වෙන්නේ ආයෙ කියන්නේ තරගයක් තියලා මේ දරුවන්ට අපි යම් කිසි මේ ප්‍රොජෙක්ට් අලුතෙන් අප්‍රූවල් එකට වන්න පුළුවන් නෑ. ඒ කියන්නේ අලුතෙන් ප්‍රොපෝසල් වන්න. හැබැයි ඒකට සාමාන්‍ය මාස දෙක මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න අපි දැන් මේ පළවෙනි සෙෂන් එකේ පළවෙනි හම්බුන ව්‍යාපෘතියෙන් පස්සේ මාස දෙකක වගේ කාලෙකින් පසුව තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ඒ විදිහට පාසල් මට්ටමින් තියෙන මොනවා හරි ප්‍රොජෙක්ට් තියෙනවා නම් අපි අරගෙන ඒ දේවල් කරන්න දරුවන්ට ලබා දෙන්න. ඒකට හේතුව විදිහට අපි ගත්තේ මොකද මේ සිස්ටම් එකට හැමෝම පුරුදු වෙන්න ඕනේ මේක ඇතුලේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි අර එක දණකින් පටන් අරගෙන අපි ඒක කරන්න ලේසියෙන් හින්දා අපිට ඒකට පුළුවන් මොකද ඒ විදිහට හැම් පාසලකින්ම දේවල් ලැබෙනකොට අපි ඒකට ප්‍රොසෙස් එකක් හදාගන්න එපා ඒ දේවල් ඉවලුවේට් කරන්න ඒක හන්දා අපි මාසක හෝ දෙක කාලයක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට පාසල් මට්ටමින් අපිට හම්බෙන යම් කිසි ප්‍රොපෝසල්ස් තියෙනවා නම් අපි ඒ දේවල් කරන්න ඒ දේ අනිවාර්යෙන් අපි දැනටත් මේ මට්ටමින් අපි කතා කරලා ඒ දේවල් වලට මේ ප්‍රොසෙස් එක හදන ගමන් ඉන්නේ. බොහොම ස්තුතියි සර් ප්‍රශ්න යොමු කරාට. මම හිතනවා ප්‍රශ්නේ පිළිතුරක් ඒ කියන්නේ සාධාරණ පිළිතුරක් මගින් ලැබුණා කියලා. තව ප්‍රශ්න තියෙනවද අපේ ගුරු මහත්ම මහත්මීන්ට? ප්‍රශ්න නැත්නම් අපිට මේ සෙෂන් එක මෙතනින් ඉවර කරන්න පුළුවන්. තව මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට තව විනාඩි 5ක කාලයක් ලබා දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙන නම් අහන්න. හොඳයි. මම හිතනවා ගුරු මහත්ම මහත්මීන්ට ප්‍රශ්න මොකුත් නැතුව ඇති කියලා. එහම ප්‍රශ්නයක් තිබුණොත් ඉදිරියේදී හරි පොදු සස්වරයකදී අහන්න, එහෙම නැත්නම් ගෲප් එකේ අහන්න පුළුවන්. අද මේ පැවැත්වුණේ අපේ දෙවැනි පුහුණු සැසිවාරය. අද හවස අනිත් තුන්වෙනි පුහුණු සැසිවාරය පැවැත්වෙනවා. ඒ සඳහාත් සහභාගී වෙන්න කියලා හැම ගුරු මහත්ම මහත්මීකම ආරාධනා කරනවා. අපි ඒකෙත් ලින්ක් එක WhatsApp ගෲප් එකේ ලැබෙන්න සලස්වන්නම්. බ්ලොග් වෙද්දී අනිවාර්යම පාසලේ නමින් රීනේම් කරගෙන ට්‍රේනින්ග් සෙෂන් එකට සහභාගී වෙන්න. බොහොම ස්තුතියි. අපේක්ෂා බොහොම ස්තුතියි. අනේ ඔව් බොහොම ස්තුතියි සියලුම ගුරු බවතුන්ට මේ සෙෂන් එකට සම්පූර්ණ සම්බන්ධ වුණාට. මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ සිස්ටම් සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් මේක තේරෙන්නේ නැද්දයක් WhatsApp group එකේ අහන්න මම අපි තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ ඉදිරි අනාගතය සඳහා මේ කරන ප්‍රොජෙක්ට් එකට සියලුම ගුරු බවතුන්ගේ මේ ක්‍රියාකාරී සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා.
ගොඩක්ම ස්තුතියි අද දිනේ මේ සැසිවාරයට සම්බන්ධ වුණාට අපි බලාපොරොත්තු හැම පාසලක්ම මේ කියන ව්‍යාපාර සමාජය ඇතුලේ ක්‍රියාකාරීව වැඩ කරයි කියන එක දරුවන් වෙතට මෙහෙවන්න පුළුවන් නම් ලොකු දෙයක් රටේ ඉදිරි අනාගතය සඳහා මේ දරුවන් වෙතට ගෙනියන්න පුළුවන් නම් සියලුම ගුරු මේ සැසිවාරයට සම්බන්ධ වුණාට අපි දැනට මේ වැඩසටහන නවත්වමු අපි හවස සැසිවාරයටත් හැමෝටම සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා බොහොම ස්තුතියි හැම දිනාට සම්බන්ධ වුණාට